යි පුතේ උසස් පෙල ජයපද තාක්ෂණද විශේයට අදාලෝදය පුතිේ අපි කතා ගන්න දොස් ශ්‍රණය හත්වන එක දෙවනකොට සත්ත එක් එක ද පුතුම මේ සම්බන්ධ ලයින්නේ විශේෂ ද දෙවනකොට සිං අපි විශේෂය මාහාරම මත්ස වගාව ගැ පුතේ කතා කරන්න මේ වනුකට අපි වර්ගීරනය කලා තින පපුතේ මේ හාරම මස්්‍ය අවගාව පිළිබඳව පුතේ විශේෂෙන්ම අපි ජල ප්‍රභවයාන් දොල පොතලත්තෙක වර්ගී කනය කර දරුවනේ ඒය අම සම්භව අනුව වර්ගීරනය කරා අදරුවනේ ඊඩපස් අප මේ වග විය්හ ගැන කතා කරබතේ මේ විශේෂන් ආහාරය ඔසුන් වග කරන වගගේ වෝගෙන මේ ආහාරම මේ මසුන් ගැනතා කර. ඒ වගේ කොහොද මේ ආර මේ මසුන් සඳහා පොකුණු සකස්කිරීම විශේෂෙන් ප්‍රධාන වශයෙන් මේ මඩපකුණුතුොර වගේ කිීම බගලු දකින් ොලන්බතේ මේ පොකුණු සකස්රගන්න ආකාර මොනගගේ භූමයක්ක්දම සද සුදුසේේ පරික්ෂාරල කොහොද මේ ුදු කරගන්න ආකාරයකිලීම. කතා කරාද පති ඉඩ පස්සේ අපි මේ මත්සේ වගාව ඒක රෝපිතහ ෞරෝපත දිීර කතාගරනම කියලා අපි පවිස්තර කල දන්න දුලර පුතාලට අපි මේ කොඩසද ඒකගේ අදාල දෙවනනි කොඩස අදාල ජයුපදදි තාක්ෂණ ේද හත්වනක දවන කොඩසට අදාලෝපුති දුරපු දාලත්තෙක් සාච කරන්න ලාපරත්තන ොගේ ර ර දරන හයික් දරුණන්නේ බහුරූපන පොිල්්ච වගේ වාසයවාසිගෙන කොඩක් අපිට කතා කරන තිෙන එක බලාගන්න තිනපුතේමොකද මේ බහුරූපිත වගාව කියන්නේ පොලිකල්ච යි බලමු මනෝද වගේ වාදයවා මති බහරෝපන ගෙන කතරන පපුතිේ බලමුපුතුේ ශේෂෙන් මස්සෙටව රැකබලා ගැීම ගැන කතා කරමති නො මේකද මේ මත්ස පෙටව රැකබලා ගන්න කොට පුතේ විශේෂයෙන් ජය ගුණාත්මක බව පවත්වා ගැනීම. ඒවගේම මත්්‍යයන්ට නිතිපතා පිළිවලකට ආහාරදී. ඒවගේම ආහාරදින අතරේ සතුන් නිරෝගීව ශක්තිමත් ගෙස පිහිනමින් සිටිනුවාද යන්න පිළිබඳව නිරන්තර නිරේක්ෂණයත් අත්‍ය අආශ්‍ය වෙන පපුති. ඉතිං ඇත්තරම පුතේ මේ නිවරදිව ත්සය ගාවක් පවත්වාගෙනනකොට නඩත්තු කරමන කොට මේ කළමනා කරන කටයුතු කරග යාමි පුති නිරන්තරේ අපි සැලකලිමත්යතු දවල් සහ මේක නඩත්තු කරන ආකාරය අනුවෝ තමයි පත මේක සාර්ථකත්වය සහ. අනාගතේදී අපිට ඒකෙන් ලබාගන්න උළුවන් ආදායම පිළිබඳව අපි ඒකට හරියට එළඹීම සඳහා පුති මේ විශේසම මත්ය වගාවක්. නිරන්තර අධීක්ෂණයකට ලක් කරන්න ඕන පොතිේ එමගින් තමයිඒ අදැකීම් ලබාගැනීම තුටින් තමයි අපිට අනාගතයේදී සාර්ථක මත්සේ වගාවක් කරගෙනයන්ට හැකියාව ලැබේ නිසා එහින් අපි නොසිතත් අන්ද මේ විශාල ආදායමක් ඉපයිීම සිදු කරන්න පොළොහන් ඇත්තරව මේ සහ ඉතිං හරි එතකොට විශේෂෙන්ම සැලිමත්වන්න ඕන පුතේ ිතනැදී මේ මත්සේ පටවු රැකබලා ගැනීම කියන එක යටතිබුතේ මස්සේ පැටවුන් රැකබලාගන්නකොට අපිට ජලයේ ගුණනාත්මක බව පත්තගන්න ඕනෙ පොතේ ඇතරම පවිත්‍රතාවේ ජලයේ ගුණනාත්මක බව ජලෙ පවතියුතු තත්වයන් පුොතේ ඩිසොල්ඩ ක්න්නගේ තත්වයන් අපි ව්වා විශේෂයෙන්ම අපි මේක පිරිසුදුව තබා ගැරීම ජලේ ගුණාත්මක භාවේ ජලේ පියච් ගේ සකස් කරගන්න ඕනේ ෆයිට් ඉතින් එවැනි ජලයේ ගුණාත්මක භාව පවත්වා ගැනීම අතිශයින්ම වැදගත්පුොතේ ෆයිට් ඒක වගේම අපිට මත්්‍යයන්ට නිතපතා පිළිබගලකට ආහාරදීම පපුතේ විශේෂයෙන්ම තිපතා පිළිවලකට ආහාර දෙන්න ඕනිෙ පපුති ඒ සඳහා වෙලාවක් වෙන් කරගන්න ඕනි. එතකොට ආහාර දෙන අතරතුර සතුන් නිරෝගීව ඒවගේ ඔඕවන් ශක්තිමත්්‍යයෙස පිහිරමින් සිටිනවාද කියනක පිළිබඳ නිරන්තර නිරීක්ෂණයත් අධ්‍යාාවශ්‍ය වෙනවාපුතේ මේ මනා වගාවක් නිසියාකාරෝ පාලනය කරගන්න කළමනා කරණය කරගෙන අනකොට මේ කටයුතු අනිවාරීමම ස්තති කරන්න ඕන දේ වලිදි පති විශෂයෙන්ම අපි සැලිෙර මත්තුව ඕනනිස් කටයුතු සිදු කරන්න න අවස්ථාවක් ද. පටිමිැනිදයක හඳුන්වන්න පුුව. හරි ඒවගේම මත්සීන්ට ආහාර සැපීම් අපි එත් එක්ම මේටික කතා කල්ලවෙල්ල මස්සේ බෞරෝපනනි යනවා ඉගෙන තාා කරනවා එතකට මත්සීන්ට ආහාර සැපීම පුතිේ මත්්‍යපකුුණ තුළ සරු කරනලද සත්ව හා ශාකප්‍රවාංගොලට අමතරෝපපුතේ අපිට මේ වෙනත් ආහාර ලබාදීම සිදු කරන්න පුළුවන් පපුතේ දලාහාර වර්ග සකස් කරල දෙන්න ළුව අරුව පමණත් ප්‍රමාණවත්වයෙන්නේ අපිට මේ අපිටයි අවස්දය වර්ණයයක් ලබාගැනීම සඳහා පපුති අස්වන්නක් ලබා ගැනීම සඳහා අපි දන්නවා. පොකුණ සකස් කරනකොට අපි පැටවුන් තැන්පත් කරට කලින් පකු පොකුණ සරකිරීම සඳහා. පොකුණ තුළ මේ ඇල්ගී සහ සාක සත්ව පලවාංග හා ශාකපලවාංග වර්ධනය කර ගැනීම සිදු කරා පුතේ සඳහ අපි පෝර වර්ගනද පතිේ රසානික පෝරසහ කාබනික පෝරදාල මේක සකස් කරගත්තා. ඊඩ පස්සෙහි නම් මේ මස්සීන්ට ආහාර සැපීමයටතේ මේ ඉතියන අපි. මස්්‍යපකුණ තුළ සරුකරන ලද සත්වාහා ශාක ප්‍රවාාන්ගොලට අමර බතේ ආර ලබා දෙන්න පුළුවන් අපිට සකස්කරන ලද ආහාර ලබා දෙන්න පුළුවන් පුතේ සත්ව ආහාර මත්්‍ය හාර සකස් කරන ආයතන තියෙනබුතේ මේ වග බුණ තුළ ගොයිපලපු තුළම අපිට මේ අශ්‍ය කරන ආහාර සකස්කර ගැනීම හැකයවක් යෙන. ඊට අමතුරු ආහාර සකස්කරන ලද කර්මාශස්සාාලාාවලින් මේ මස්ස්‍ය ආහාර මිලදී ගැනීම සිදුකරන්න පුළුවන් දරුණේ. හරි එතකොට ප්‍රධාන වශයෙන් පිළිල කර ලද ප්‍රති ආහාර. බාදන්න ලුවන් පත ඊට අමතරව අඩුියදම් සහිත ද්‍රෞ්විය ලබාදීමත් අපිට සිදු කරන්න පුළුවන් මෙතැනදි. හොඳයි දුවපුුතති එනම් මස්්‍යපුකුණු තුළ සරුකර ලද සත්ව ආහාර සත්ව හා ශාකපලවංගොට අමතරුවු අපිට ආහාර ලබාදන්න පුළුවන් මත්සින් සඳහ ඒකදදි ප්‍රධාන වශයෙන් පිළල කරුලද පෘතිමආහාර ලබාදන්න පුළුවන් පපුති ඊට අමතරුව අඩුියයදම් සහිත ද්‍රව්‍යත් මිගොල්ලුන්ට මස්සන් සඳහා ආහාර විදියට අපට ලබා දෙන්න පුළුවන්. දාහරන විදියට මොනවාදපුතේ බලන්න පොල්පුන්නක්කු හාල්නෙවුඩු මාළුකුරු ංකෝ බතල දළු මං්යොක්ක කොල හරි බලන්න මිටමතුන ලබා දෙන්න පුළුවහන් ආදේවල් ලපිට පොල්පුන්නක්කු හාල්නෙවුඩු මාළුකුඩු කංකුම් බතලදළු ම්ොක්කා කොළ ලපොටි කෙසෙල් කොල ලාබදායි එලොවොල්ු පළතුරු මාන්ස භක්ෂක සතුන් සඳහා සත්ව ගාත ගාතනා ගාලවලින් ඉවතදම ආහාර පුඩාමත්සන් සඳහා පනුවන් ලබාදීම කරන්න පුලුව. හරි අපි අර සකස්කරන ලද කතිම ආහාරවලට අමොත්තරව ප්‍රධාන වශයෙන් පිල්ලි කරන ලද මේ ගොයිපල තුළ සකස්කරගන්න පුළහ මේකෙහෙමනැත්තැම් මංගර කලින්කිව්වාගේ කරමාන්ත් සත්තාආහර නිෂ්පාධනය කරන කරමාත ශාාවලින් සදුස හ ිදගන්න පුළුවන් පපුති. ට අමතරවවා අපිට මේ අඩු යදම් සහිත ද්‍රෞ්විය මත්්‍යයාහාර විදිරන ලබාද දෙන්න පුළුවන් පතිේ අතමා පොල්පන්නක්කු හාල්නිවුඩු මාළුකුඩු කංකුම් බතලදළු මං්యොක්ක කොළ ලපටි කෙසෙල් කොළ ලාබදායි එරවලු සහ පලතුරු යොදාගන් පුළුවන් බදේ. මාංස භක්ෂක සතුන් සදාහ විශේෂයෙන් සත්ව ාතනා ගාරෝලින්. වතදමන හාර ඒවා මිල අඩුවට අපිට ගන්න පුළුවන් අඩුුවිය දම් දේවල්ගවිට සඳහන්කරන්න සහ උළුහන් ඒවාගේම කොඩා මත්සයෙන් සඳහා පනුවන් ලබාදීම සිදුකරන්න පුළුවන් අපි අර කියපුවට අමතරුව ලාබදායි ද්‍රව්්‍ය විදිහයට මස්රන්ට ලබාදන්න පුළුවන් දේව. හරි අපි පුතේ දවසකට දෙවරා දිනකට දෙවරක්වත් අවම වශයෙන් ආහාර ලබාදීම සිදුකළී තුයිපුතේ ඒ වගේම මේ දවස හරි සිසිල් වේලාවන් වන උදේ සහ සවස්කාලයේ යොදා ගැනීම වනාත් වැදගත් පුතේ නිතරම අප මේක කියන කතාව. දවසේ සිසිල් වෙලාවන් එකන උදේ සහ සවස්වරුයේ ආහාරදීම සොඳහා යොදාගැනීම ඉතාමත්ම වැදගත් එහෙනම් පොතේ දිනකට දෙවරක් අවම වශයෙන් මේ මත්සේෙන් සොඳහ පොකුණ තුළට ආහාර ලබාදීම සිදු කරගන්න ඕනිේ මේ සඳහා දවසේ සිල් වෙලාවන් විදිහයටට සලකන්න පුළුවන් වෙලාවක් පියට උදේ සහ සවසවසයෙන් මේ ආහාර ලබාදීමේ වේල් දෙකපිට සකස් කරගන්න පුළුවම් දරුවෝදෙ. ඒ වගේම මත්සයාගේ දේහබරීන් සීයට පහක ප්‍රමාණයක් ආහාර ලබා දෙන්න ඕනි ඒ අනුව අපිට තීරණය කරන්න පුළුවන් විවිධ දේහබරති මත්සයෙන් සඳහා ලබාදීතු ආහාර ප්‍රමාණය අපිට තීරණය කරන්න පුළන් සියයට පහක ප්‍රමාණයක් ඒ අනුව අපිට සීයට පහක්නං හරි දේහන් සීට පහක්නං ඒ ඇගේ දේහබරින් සට පහක් නං විධ බරැති මස්සයෙන් සඳහා ලබා දෙෙන්ඩුවන්ට ආහාර ප්‍රමාණය අපිට ගරනය කරන්න පුළ මත් සයාගේ දේහ බරින් සට පහක ප්‍රමාණයක්නේ ආහාර ලබා දෙෙන්න්නඩුන් ඉ යාගේ බර අනුව කොච්චරද යාගේ විධ දේහ බැති මස්සයෙන් සඳහා බා දෙන්න ඕන ආහාර ප්‍රමාණය අපිට තියනය කරන්න පුුවන් මස්සයාගේ දේහ බලන්සේට පහක ආහාර ප්‍රමාණයක් තම ලබා දෙන්නො නිතරබ බහු අර පස්සුවට ොක හන පස්්නය හරි ඒ වගේම පුතේ මත්සයන් සඳහා සෑමදිනකම පොකුුණේ එකම තැනකට ආහාර සැපයීමෙන් මත්සයන් හොඳින් ආහාර ගන්නවාද කියන එක නිරීක්ෂණය කරන්න පුළුව ් අපිට පුළුගන්නන් ෆොකුුණේ හරිද. එකම තැනකට මත්සීන්ට ආහාර ලබාදීම සිදු කරන්න පොකුණේ එකම තැනට ආහර ලබාදීම සිදු කරන්න පුළහන්ම් මෙන්න මේවාගේ අපිට හරි තැටිය එකක දාලා මෙන්න මේවාගේ හරි ආහාර එක දනකට දෙන්න පුළහන් මේ මත්සයෙන් සඳහා හැම් සෑමදිනකම පොකුණේ එකම තැනකට ආහාර සැපීමෙන් හොද හර ගන්වාදක ලන්න පුුව එත න් ම ඒ රසව ව මසේ ත ම මස එක තැකට ආහර දෙෙනකට හරි ම එකම තැනකට ආහාර දෙනකොට. මස්සීන් සොඳහා හැමදිනකම සෑමදිනකම පොකුුණ එකමතැනකට ආහාර සැපීමෙන් අපිට බලන්න පුළුවන් චෙක්කරල මස්සීන් හොඳින් ආහාර ග වා ද න නික්ෂ කර ද හොඳ ප රන්න ුවන්. ආහාර ප්‍රමාණුවත් ලෙස ලබාදීම තහවුරු කිරීමට ආහාර ලබාදන තැටි භාවිත කරන්න පුළුවන් මේ තැටික දුන්නුවත් ප අපි මගු ප්‍රමාවත් ආරගන්නවද කොච්ච ප්‍රමාණය අරන්තියනොද කලින් ගත්ත ප්‍රමාණනුව ප්‍රමාණුවත් දාහාහරන්තයෙන. අඩුවෙන් හර ගන්න වැඩිපුර ආහාර ගන්නවා දෙනම් ඒ අනුව අපිට ේදවල් තීරණිරන්න පුළුවන් පොති මේ ආකාරය හැටියකට හරි ආහාර ප්‍රමාණුවවත් ලෙස ලබාදීම තහවුරු කිරීමට පතේ ආහාර ලබාදෙන තැටිභාවිතා කරන්න පුළුවන් ඉතිරවන කෑම ප්‍රමාණේ පරිීක්ෂා කරලා ඒ අනුව අපිට ප්‍රමාණේ අඩු හෝ වැඩිකිරීම සිදු කරන්න පුළුවන් දරුවන. ඉතිරුවන හාර ප්‍රමාණය තීර්ණය කරලා වැඩි ආහාර ප්‍රමාණයක් ඉදිරිද ලබාදනවද ආහාර ප්‍රමාණය අඩුකරනවාද කියන පිළිබඳ තීර්ණය කරන්න පුළුවන් පපුති හාර නස්ති්‍යාවම කරගන්න පුළුවන් ඒවාගේම පොකුණ අපවිත්‍රවීම අපිට මේකින් ආරක්ෂ කර ගනීමට අවස්ථාවතියවා මේ ආකාරයට තැටියකට ආහාර පොකොුණු තුළ ලබාදීම මගින් මස්සයෙන් සදහ. අස් නිලීම පත්තරයා පුතේනට අපි මේ බල වස් ටික් කරන කාර මේ බලන්න නමමන්නු කූලපුතේ මේ අසනු බෝම අමාරංක්මේ ස්‍රමය කාලේ මුදල් වැය කරලා මේ වගා කරගන්න කල්ච කරගන්න අස්සනු ටික පුතේ නිෙලාගැනීම ඉතාම ප්‍රවේ ි ස්තු ලි සසුන් හැඩල් කරන්න ඕන පුුතේ ම ිය ටි මේේ කරගන්න ඕනේ හරි යටට පස්ස වෙළඳ පොලස සොඳ සූදානම් කිරීමවාගේකාරන ාව හැන්ඩල තාම ගුණාත්මක තත්වයෙන් කරන්න ඕනපුත මේ මත් සයන්ට හනිවෙන්න පුළුවන් ඩැමේජ්ෙන්න්න පුළුවන් හරිද ගුණත්මක භාව මේ වගෙන් පිරිහන්න පුළන්ඉතින් අපි බලාපොත්තුවෙන්නේවිහල ගුණාත්මක ගනාත්මක තත්තේ වගේම ප්‍රමාණත්මක වැඩි අස් වන්න ලබාගන්න ඉතින් මේදක හොඳ තත්වේ පවත්වා ගන්න පුළුවහන්වන්න මේ පසුුවස්ස වනු කළමනාකාර ක්‍රමරන්න පිළිවලනු. පෝස්තාව හැඩලින් මත තමයි දේවල් තීරුුවේ අස්සන් තත්වේ බල. ක් ලාට මේ ලට ස වා. පස අන ක්‍රිය කාර ස අ ව ැලීම් සේරීමම් ො ීම් වගේ. අසනූ ගුණාත්ම ාව හන වෙලා තින තේ. ඒගනිසා ශේෂයෙන්ම පෝ වస్ හ smooth ැඩල් කරන්න ඕන විශේෂෙන්ම මත්ෙන් සම කටකතු කරදදි. රි එ කටයවතු කරන්න ඕ දරනේ යට අයි ඕේ එම නැත්ම් වායි ුණාත්ම ාවේ. අඩු තේ ගුණා ාව අඩු ල මල අඩුවේන පාරිබෝගක න් පරිබෝජ නුසදුස ත්ව පත්ත න ුව පතිවස වු හැදරීම ව ක්‍රියාදාම නිසා. එහෙනං විශේෂයෙන්ම අස්සනු නෙලීමේදී අස්සනු නිවැරරි ක්‍රමවේද භාවිත කරල නිලලාගන්නුවනේ බලනකතේමේ දලක් බාවිතා කරල්ලා හාබස් ටීං කරනවස්ථාවක් පැනුලතිීන් බලන්න මේ නිලාගත් ඇස වන්න නිස අයරින් වෙන වෙන. මේ බලන්න එකට අසුරන් නැතුව ඒ විීද මසුන් ව පෙට ට ස යිස් සරීම කර න ොත් හොද ත ත් බලන්න පු ේ ලන්න ේට් ල වෙන වෙන මස්සියන් ඇසරීම සිදදු කල තියන ට පස යි කරල තමයි මවා ප්‍රහය කරන්න ලන්න එකක් මසවරග සඳ එකට අසරන් නැතුව න්න මේ ආකාරයට බලන්න්න මේ හාහවස්ටිින් කල තියන තැන කරන්න තැන බලන්න මර ම කරදිය මෝදේනේද ෝඩ්ි කැ් කර තියන මස්සයන් බලන්න්න. ඒ වගේ මජල ප්‍රභවයක මේ බලන්න මෙතනත් මේ කොටුවක් තුල ජලය වගේ ජලය ජීවින් වගගේර තින තැනක් මිදී අවස්ථාවක් මෙතරන කරද නේද භූමයක් වගේ පේන්නේ ජලාසයක් වගේ මූදක නේද කරදි මේ මස්සයයක් අස වරන්තින බලන්න මේ ස්ථාන මේ තැම්බල මේ පයි් මෙතර ප්‍රෂෝඩ වගේ මෙතනන්නේ දරක් දාලා කැච්ච කරලා තියන විිය එතකොට මේ අස්සනු නෙලීමම වගේ වෙළඳපොල්ල සඳහා සැකසීමෝගේ අස්නු ප්‍රවාහනය කිරීම ඉතාමත්ම වැදගත්පුතේ නිවැරදිවිදියට අයිස්් කරලලා මොකද අපි දන්නවා අසනු නෙලාගත්ත අස්ථාවවිඳලලාම ෂ්නත්ව ඉහල යනවා පුතේ උෂ්ටත්තේ අඩු ප්‍රසත්ත තත්වයක පවත්තා ගැනීම ගත්තුවොත් තයි මියගේ මත්සයින් මේ ඉන්නේ. තින් ස්නත්්‍යත්ක මේගොල්ලො කෙේ සුද්‍රජීවී සුද්‍රජීම ටැක්කරන පුලළම් පපුතේ සුද්‍රජීවන් මගින් ඇතිවන බලපෑම එෙන්ඩෙන්ඩ වැඩියනවා ඉතින් සුදජීවීන්ගේ වර්ධන අනාලව ස්්ාත්ත පරසේකයිමේ අරදවගන්නවන පුතේ පාරිබෝගක අතර පත්නතුරු. අසන් නිල්ලව අවස්ථාවසිට පරිභෝගය අතර පත්තනතුරු මේ ගුණාත්මකතත්තයේේ අසන්න පවත්තවා ගැනීම වැදගත් ආහාර සඳහපුතේම ගෙනියන්නේ නැරක්වීම සහ. ුණත්ම භාවයට හානිුවන තත් අපපේ අවම කරග්ඩ ත්සාහ කරන්න ඕනේ අස්සු නෙලිීමේදීගේම අස්සනු ප්‍රවාහනයේදී තාමත්ම සැලකිලිමත් වියයුතු පපුතේ අස්තන්නේ ගුණාත්මක භාවය පවත්වා ගැනීම සඳහා විශේසෙන් අස්සනු නෙළීම. මේ බල නෙතකොට මේ අයිස් කරන අස්සුරු මෙසීත කිරීම වගේදවල් බලන්න මේ නිවරදි ආකාරෙන් මේ බලන්න මේ කර්මාන්ත ශලාාවල මත්්‍යයා හාර සකස් කරනවා නනිමි ආකාරයට පැකරල් යි Boොක් බොක්සුවට දා යිස් ෙල්ලයිස් දාලා සමමාරිවට. delante යි द माल හ හො යි करරන්න तोකොට වෙළද ල මාहाග්කට ග හි दිය. वा से में ्रराස් पोर्් බල හමද කියला ප්‍රවාහනने ීස ්‍රක්वाල නිවැद කාර प्रවාහනය කරන්න බල च මස්्य हार प्र්‍රवाने කිරීම හොदा में से से ලंका दीवर् स्थाාව මगिन ගुල්ලගේ වාහනवाල නත් वा. මේ ට්‍රක්වොල ඇතුලේ හොඳම ඉතාමත්ම ගුණාත්ම තත්තේ මේ සීතාාර පාස්සකම් සහිත තියෙන්නවන බුතේ පිරිසුදු කම මේ ට්‍රක්රත ඉතාම පිරිසුදු දක්තති තියෙන්න ආහාරයි මස්ස ආහාර පිරිසයි මේවා විශේෂයෙන්ම මේ ප්‍රවාහනය කරන්න ක පන ස ගොන්තර ොලට වන්න පුළහන් එමනත්තන් දේවල්ද ොටග න්න ොලන්ගේ මන වනත් මේමගේ තත්වේ ගුවහත් ගුණාත්ක භාවය ආරක්ෂාවන අයරින් ප්‍රහණය කිරීම ඉතාමත්ම වැදගත්වෙන පුතේ අතිශයෙන් වැදගත්තත්න. හරි යි එතකොට පොකු තිබන ප්‍රමාණ හස්සන සඳහ ඉල්ලම අනුව තමයි නිෙලන ක්‍රමේ තෝරගන්නඩඕන ප ති අස වුන නම ගැන තරන්න බි පොකුණේ පොකුණේ ජලේ තිබෙන ප්‍රමාණය එහෙමන ඇත්තං මේී අස්සන්න සඳහා තියෙන ඉල්ලුම අනුව තමයි නිලන ක්‍රමේ තෝරගන්න ඕනේ. ජලයේ මදක්වත් හිස් නොකර දැලක්භාවිතා කරලා අස්යන්න නිලලාගැනීම සිදු කරන්න පුළුවන් පුතේ ඒ වගේම ජලයෙන් කොටසක් හිස්කරලා දැලක්භාවිතා කරමින් පොකුණේ අස්වයන්න නිලාගන්න පුළුවන්. පොකුණේ ජලයේ තිබෙන ප්‍රමාණය වගේම පුතේ පොකුණේ ජලේ තියෙන ප්‍රමාණය වගේම පුතේ අස්සන්න සඳහා ඉල්ලුම අනුව අස්වැන්න සඳහා තියෙන ඉල්ලුම අනුව තමයි නිලන ක්‍රමේ තෝරගන්න ඕනේ. පොකුණේ ජලේ තියන ප්‍රමාණයේ සහ අස්වැන්න සඳහා තියෙන ඉල්ලුමනු කොච්චර ප්‍රමාණයක් අස්වයන්න ඉල්ලනවාද හරි අස්සයන්න බෝම ටිකක් ඉල්ලන්න ොන වගේම අස්්‍යයන වඩා වැඩ ප්‍රමාණයක් ල්ලන්නන ගේ අනු නිල්ලනකමේ වෙනස්්‍යන. ඒගේම පොකුුණේ ජලය තිබෙන ප්‍රමාණයක් වැද ගත්තෙනපුොදේ ජලය සම්කූටෙන්ම තියෙනකොට දැලක් භාවිතා කල් අස්සන ලබාගන්නවා ජල භගයක් කිස් කරල ලබාගන්නවාද රිද හරි කොහොමද කියනක ජලෙ කොටසක් කිස් කරලබන ජල සියල්ලබ අස් කල්ලා සියලුම අස්ය නල්ල ගන්නවාද. ඇඇතකො අපේ හවස්කනැතන් අස්සන්න ඉල්ලන්න ප්‍රමාණය අනුව තමයි පුතේ අපි සිදු කරන්නො. ඒනම් පොකුුණේ ජලය තිබෙන ප්‍රමාණයහෝ. අස්වන්න සඳහතියෙන ඉල්ලු මනුවතමයි අපිට මේකේ හාබස්ටින් කරන්න ඕන ක්‍රමේ මෙතඩ්ඩෙක තෝරගන්නේ එක්කො ජලය මදක්වත්තිස් කරන්න ඇතුව දැලක් භාවිතා කරලා අස්සන්න නලාගන්න පුළුවන් මේ පොකුණේ ජලය කොටසක් හිස්කරලා දැලක් භාවිතා කරලා අස්සන්න නලාගන්න පුළුවන් ඒ වගේම පොකුණේ ජලයේ සියල්ල මේවත් කරලා සියලුම අස්වන්න නෙලාගෙන නිවිසිදු කරන්න පුළුවන් ඒ වගේම අස්සනු නෙලේීමේදදි නෙලාගන්න වෙලාව පිබඳව අවධානී යමු කළයුතුයෙ කුතේ රාත්‍රිය හෝ හිමිදිරි උදෑසන තමයි ඉතාමත්ම සොදුස වෙන්නේ ඒකෙන් අස්වැන්නේ ගුණාත්මක භාවේ සඳහා ඒ බල පහන වඩා ගුණාත්ම කස්වවැන්නක් ලබාගැනීම සඳහා හරි අස්වවැන්නේ තත්ත්ේ කොලිතික පවත්තගන්න නම් මේ අස්්‍යයන්න්න අනලන වෙලාව ඉතාමත්ම වැදගත් පුතේ විභාගත මේ වනිවාරය මහනවා රාත්‍රීියහෝ හිමිදිරි උදෑසන තමයිකුතේ ඉතාමත්ම සොදුස වෙලාව විදිහයට අපිට යොදාගන්න පුළුවන්ෙන් ොකදකුතේ රාත්‍රිය වූ හිමිදිරි උදෑසන අපිට යොදාගන්න පුළුවන් අස්සනු නෙලීම සඳහා විසේසි. මසුන් වෙන්න පුොලට යවීමට සුදුසු ආකාරතමා ප්‍රශ්මාලු විදියට යවන්න පුළුවන් ක එෙලින්ම ප්‍රශ්මාලුවිදිහයට යවන්න පුළුවන් අලුත් මාළු විදියට අයිස්දම මාළු විදියට යවන්න පුළුවන් අපි අර කලින් කිව්වාගේ ඉස්සෙල්ලාම. ්‍ර කටක ව ලුන් අයිස්මකු දානයතුව නිලාගත් මාළු අස්වැන්න අලුත නිලාගත් දවස මාළු ක කියල කියන්න අපි දවසේ ගල්ල කච් කරගන්න බයි කැච් එකක එදා දවසල්ලගත්ත මාළු නැවු මාළු විදිර කෙළෙීමම ්‍රශ් හරිද ෆ්‍රෙස්් ෆිෂ් විදියටට මාගට්කට යවන්න පුළන් වෙළඳ පොට. ඒ වගේම යිස්දම මාළ විදියටට අපි යව ල පිර කිව්වාගේ ඉස්සල්ලාම ොක්සේ ඒ අවන පෙටිය ඇසුමතුල අප ඉස්සල්ලාම යිස් තට්ටුවක් දාාන පුතේ අයිස් තට්ටුවක් දාලා. ඒ අයිස්තට්ටුව තුළට මසුන් තට්ටු අදදාලා සම්පූර්ම මාළ තටු වෙහට නවත අයිස්ධානවා අපපුතේ. ආය ඒමත මාළු මල්ළ ටව අදදාන යි ටුවක් මාළුතටුවක් යිතට්ටුවක් මලුතටුවක් විට අයිස්්‍යදූ මසුන්විදියට අපිට මේවා ප්‍රසස්ථ ෘෂ්ණත්තේ පවත්වා ගැනීම සඳහ ප්‍රවාහනය කරන්න පුළුවන්. ඒවාගේම අධශීතකල මසුන් විදිට පුතේ ඩෆිස් කරලාපිට යවන්න පුළුවන්. දිශීත කල මාළු විදියට මේක ඩි ිස් කරල මාලු යන්න පුළන් නාත්පු භාව ආරක්ෂා කර දැනීම සඳහ මෙ මේ කමව ද පිටන ගන කරන්න පුල ොලයි ්‍ර ි විට වන්න පුුවන් අුත් මාළුවිදියට අයිසවල දාාප මාළ විදියට ය වන්න පුුවන් සහ අදිශීතකල මාළු විදියට යවන්න පුළන්. මෙන්න මසුන් වෙෙනඳ පොලටයවීමට සදුසු ආකාරපුතේකක් ්‍රේෂ් ෆි් දියට වන්න පුළුවන් අලුත්මාලවිදියට අයිස්ධාප මාළු විදියටය වන්න පුලන් සහ. අධිශීත කළ මාළු විදියට අපි යවන්න පුළුවන්. අපි අනුවවාඉට පස්සේ ජලජී වග හැඳින්නීමටකක් කරන්න විශේෂෙන්ම මේ අපේ ල කටේ මේ සඳහගතියන විභවේ පිළිබඳවක් කතා කරන්න විශේෂම තවත් වැදගත්න පොටසක් සම්බන්ධ විදුව පතුති අපි කතා කරන්න යන්න මේකදී. අපිකද මේ එක්කම මේ කතා කරන්න බලාපොරොත්තු වන කලින් කතාරව මත්සේ බහරපණයටට අදාදලව කතා කරන්න පොලිකල්චක කරන විදිහ. හරිද ඒවාගේම මේකෙදී අපි පොකුණක විධ ස්තර සඳහා. වි ආහාර විලාශයන් සහිත මසුන් හඳුවාදීමගෙනත් දුල පුතාට කතා කරන්නවා විශේසම සෆේසක මතුපිටස්තරේ අපි කෙනවා මිඩ්ෝට එක මධ්‍ය ජලස්තරේ සහ බොටම් එක පතුල සඳහා විධ ආහාර විලාසයන් සහිත මසුන් හඳුන්වාදීමගෙන අපි ඒ පින්තුරත්ෙ එක දුළ පුතාලතක කතා කරන්න බලාපොත්ව වන ඒවාගේ ම කලින් මුලින් කොටස්සල ආරි මසුනයට කතා කරම මේ මගගේ විවවාගන කතා කරනවා පපුති. ල ග ඩ ග පොකු තුළ වගාව පිබඳ ඔපි නැවතත් ඒවායි පාල කර ත්හ ඒ වගර ොු සුන්ස හන් පිබඳව විස් තරත්ම දර පතා ලත්ක ටික කතා කරන්න බලාපොරත් ේක ේද ඒකයි තේ ආරම්භ කරන්න ජ ජී වග ගැ හැදින් ීම දී එක් ටක අවස ර ද ත පොල්ල ෙක් ලා පොරොත්තුවේ න ජ දී වග හැද ීම පිදන්නවා. වර කරමන්තපුතේ ලංකාවි දළජාතික ආදායම සඳහා ර් දෙක් තුනක් පවන දායකත්වයක් සපේනපුත ඒනත් මස්ස අස්සනු ප්‍රධාන ආකාර देखකින් युक्්‍රයපුත බලන්න ජලජजी විද्याාව වග හැදිිමක් පවිදිර පුතිාාවි කතාගරන්න දිීवර කර්මාන්තය ලංකාවි දළදශීය जाතික ආදායම් සදා ීර දෙකතුනකක් තුනත් අතර දායකත්යක් තමයි පු ලබලා දෙන්නේ ඉතින් ඒකදदि මස්්‍යසනු ප්‍රධාන ආकार දෙක්තිනපුතේ ස්භभाභවි මස්ස්‍ය අසනු සහ වග කළමස්්‍ය අස වන විදියට. ඉතින් පපුතේ බොහෝමයක් මාලු අපි වෙනත් ජීවින් මේ මුහුදු ගංගා කලපුහා වෙනත් ස්වභාවික ජලාසොලින් අල්ලගන්නා පුතේ මේක ඇත අතිීතිනං වර්තමානය දක්වා මේ දීවර කර්මාන්ත්‍යය සිදුකරන විලාසයක් සිදු කළපු එදයක් පුතේ. ඉතිං මෙන්න මේ අසන්න ප්‍රමාණවත් දෝන නිසා තමයි විශේෂෙන්ම වග මස්්‍ය අසුන නැත්තා මේ ජලය ජීවින් වගකිර ආරම්මභ කලපුතේ මේ ජලජීවි වගාව ආරම්භ කරලතිය. ඉතින් එහිෙනං බොහෝමයක් මාළු වෙනත් ජීවීන් අපි මුහුද ගංගා කලපුහ වෙන ස්වභාවි ජාසුලින් අල්ලගත්තපුතේ මේ තමයි ඇත්තේ ඉදනම් ර්තමානය දක්වාම දීරකර්මාන්තය සිදුකරන වෙලාසය හැබැයි මස්න නිස්පාදන සඳ ඉල්ලුම වැඩිවීමත් එක් පුතිේ විධ මස්ස විසේෂස වගා කිරීම සඳ පෙළබොඩක් එනම් ජලේ ජීවීන් වගගේ කිරීම තමමාපපුති අපි ජලජීවී වගාවිදෙන හඳුන්වන්නේ එතකොට මේකද මසුන් වගාකරන්න කරන්න පුතේ ප්‍රධාන අවශ්චතා දෙකක් ඉලක්කරගෙන බලන්නපුත. මේකෙදී මේ මසුන් වගාකිරීම හරයිට් මාළු වගාකිරීම පුුතේ මසුන් වගා කරන්නේ ප්‍රධාන අවශ්‍ය අත දෙකක් ඉල්ලක්ක කරගෙන පපුත. මොනෝදම ටාකට් කරගත්ත ඉලක්ක දෙක පුතේ ආහාර සඳහා ඒවාගේම විසිදුර මස්සේ කරමාන්තය සඳහා මෙන්න පුුතේ ටාග් දෙගන්න. හරි මස්ද නිස්්පාදන සහහා කාලයක්ත්තෙක ඉල්ලුම වැඩිය වුණ පුුතේ එල්ලම වැඩිවීමමත්තක වි ස්ත විසේ වගාකිරීම සඳ පළබිල තියෙනවා. එනං ජලේජීවින් වගගේරන තමපතේ ජලජීවි වග විද අපි හඳුන්ුවන්නේ. එතකොට මේ මසුන් මගාකරනතියෙන්න්න පුොතේ ප්‍රධාන වසයෙන්ම මේ ජලජීවි වගාවේද. ප්‍රධානවස්ස දක් ල්ක්ක කරන මතේ ප්‍රධානාවස්්‍යතා දෙක තමා පතේ මෙමත අපමේ තා කරල තියෙන කතාකරගනම ආහාර සොඳහා වගේම අපි මුලින් පලවිනික හත්තනෙකගේ පලවිනිකොටස කතා කර විසර මස්සේකර න්ත ගැන එනම් විසතුර මස්සේ කර්මාන්තය ස මසුන් වගරන. ඒගේ දෙවනුව ආහාර සඳහා මසුන් වගා කරනු වග සඳ යොදාගන්න ජීවීන්ගේ ස්භාවික පරිතරයනුුව පුතේ විධ ජලප ප්‍රභවයන් යොදාගන්නවා වගාකිරීම සදා විධ ක්‍රමවේද භාවිතා කරන්න කොළම්පපුතේ වගාව සඳහා යොදාගන්නා ජීවිීන්ගේ ස්වභාවික පරිතරයානු හරි සහ විධ ජල ප්‍රභවයන් යොදාගන්නවා පුතේ සඳහා වගාගේීමම සද විධ ක්‍රමවේදස් භාවිතා කරනු මේ විදියට ගව සඳහා යොදාගන්න පුළුවන් ප්‍රධාන සවභවික ජල ප්‍රබෝතියනවාපුතේ ඇත්තරම ඒකයි අපි මේ විශේෂෙන් මෙතන මට මතක් කරන්න මං අදහස් කරන්නේ මේ අපේ ලංකාවතුළ මේ ජලජීවී වගාව වර්ධනය කරන්න. ඇපුතේ ජජීවි වග ව්‍යප්ත කිරීම සොඳයි ත්තාම හොඳ විභවයක් තියෙනො හැියාවක්ති නවහතේ. ඒ සඳහා මං අර කියපු ලොකුකොඩා ගංගා එකසිය හතරකට විතර ප්‍රමාණයක්. ඇපුතේ මේ විල්ලු ඒ වගේම වගාවන් සොඳහා යොදානොගත්ත කුම්ඹුරු තියෙනවාපුතේ මෙන්න මේවා. ඒ වගේම මේ කාලීන ජලාස රට අභ්‍යන්තරය තින මේ දේවල් භාවිතා කල්ල පුතේ මේ ජලජීවි වගාව අපේ රට තුළ ව්‍යාප්ත කරන්න ඉහල විවවයක් හැකිවාවත්ති පුත ඉතින් ඇත්තන විවා දියුණ කරන්න උළුවන් කරමාන්ත විදියට හඳුන්න්න පුළුවන් පුතේ ඇත්තම දේශීව මේ ජනතාවගේ පෝටීන් අවශ්‍යතාවේ සපුරා ැනීමෝ වගේම. රටේ ආර්ථික වර්ධනය සඳ හදායක වන මේ විශේෂම මේවා දහ අපනන වෙලඳ ොලක් සකස් කර ගැනීමට විශේෂ හැකි අවත්වා මෙන්න මේ දේවල් හරහපුතේ අපේ රට දියුණු කරන්න පුළුවන් තවත් ක්‍රමයක් වි මේ කල්චයක එකකල්චි හඳුන්න පුළුව එහෙනම් මේ වගේස යදගන්න පුුවන් ප්‍රාන ස්භාවවික ජලප්‍ර ෝ ටික්ට කියන්න කැමතති පුුතේ දල පතාාට විශේෂෙන් කලපු මෝය ගංගා ඇලදොල වැව් පොකුණු ජලාසපුතේ විල්ලු දක්වන්න පුළුවන්. මේ කෘතිීම ලෙස සකස් කර ගන්න ාලාද පොකුණු. ඒ වගේම වීදුරු ටැන්කි සහ සිමින්ති ටැන්කි මේ සඳහා භාවිතා කරන පුළන් විශේෂෙන්ම අපි මේකේ අපි විිෂදුරු මස්ස වගාවේදී. අපි කතා කර මේ වීදුරු ටැන්කි ඇය වගේ සෙමින්ති ටැන්කි සහ පොකුණු භාවිතා කරනවාකිේ වගේ අපිට ආහරම මස්ස වගේ විදත් මේ ටැන්කි තුළ සහ පොකුුණ තුළ වගා ගෙනප විශේෂෙන්ම කතාගන කොඩු තුළසහ කුඩු තුළ වගව ඒ වගේ මඩ පොකු තුළ වගාව හ ැකි තුළ වගාව අපි හඳු වන්න පු හඳුේු. ජ දී වගව සද දැනට ාවිතාක කන්න ප්‍රධාන වග ක්‍රමටක ල ොදාප. යිඩ් ලම්පති ජලජී වග සොඳහා දැනට භාවිතාගන්න ප්‍රධාන වගාකම ලංකාව. පුතේ මේ කාලීන හා නිිපති ජලාසන වගා කිරීම සිදුකන්න. කාලීන කිය ඒ කාලයට අපි දන්නවා අවර්ෂා කාලෙයට පිරන ජලාසහ කාලීන ජලාාසත නිති ජලාසතියන මේම තුළ ජලදී වගගේ සිද කරන්න මස්සව වග සිදු කරන්න ිරිද සුන් ග ේ සු. <preaching'state> ලැන්යි වග රීම සිද්ද වෙන නිත්‍යේ කාලන හා නිෙත ජලාසොල වගාකන්නු. ඒවගේෙන් පුොතේ අපි අර කතාකටපු කෘතිමූ සකස්කරගත් මඩ පුක්ුණතුළ වගාගන්නා බොතේ ඔන්න කොටු තුළ වගාගන්නවා බුතේ කුඩ තුළ වගා කන්නවා සැල නැත්තන් රාමුතුල ග ද වන කොඹුර ව සිද වවා. ම දර ැ ල ග සු ම දර ැන්කුල වගකිරීම ද ආහර නු ප ැන්කිතුල වගව ොම ග තති ප්‍රාාව වසය මෙතැද දවන මාතුරකා වැඩත කතාගන්න ආරය මස්ස වග වැටතේ ජලද වගස දැන්ට භවිතගන ප්‍රධන ව ගකම විදිර ලංකාවේ ආරමය වසන් වග කිරීමපුතේ මේ කාලීනහා නිතේ ජලාසොල වගකිරීම සිද්ධුවර. පුතිමූ සකස්කරගත් ඩ ක ුැ ල වග ද වස. ൂട ്. Language... Language... Judite, language... so ී ව ඇත්තරම් ප්‍ර්න ේක මේ සිටිවේශන එක දරුවන්ට අනිවායම ශෂම කතා කරන්නන න මොක්දමේ අපේ වර්තවවාන තත්වේ. කරන් සිටිවේෂ එක ලංකාේ ජජී වගාවතු විශේෂම කතා කරන්නවන පති යන මේක දියුණරගන්න තියන විභවයන් තියන හැකවාව තින දියුණු කරගන්න පතිේ ක්‍රියත්ම වෙන් නේ ොල දැනුවත් ෙන් න ුතික දනුම අපි ලබාගන්නවන යනු මේ සබන්ධය කටයුතු කරන්න අවස්ාව තියන දරුව නම්. බලන්ද ලංකාව ලජී වවාගේ මොකක්ද කර සිටිේෂන එක වර්තමාන තත්වේෙනෙ සී ලංකාව මස්ස ස්පාදනය හළ නැගවීම කරෙහි මේ ජලජීවී වගාව යොදා ගැීමේ ඉහල විවයක්ති තවත්ෙ මොන කතාදනේද. එම් ොක්ද ශ්‍රීලංකාවේ මස්ස ස්පාදනය ඉහල නැන්වීම කෙරෙ හරිද ජජීී වගා යොදාගැනීමේ ඉහල විබවයක් තිනවා එනම් බලම් ලංකාව පවතින අභ්‍ය අන්තර ජලාසයහීමේ විස්කෘතලෙස ජලජී වගාව දියුණු කිරීමත් පොකුණු තුළ අරධ සූක්සමහා සූක් සමලෙස මස්සය වගාව සිදුකිරීමක් මගින් කෙටි කාලයකදී අභ්‍යන්තර ජලාසල මස්ස නිස්පාදනය ඉහළ නැංවීමේ විභයක් පවතය ඔන්න බලන්නක කතාාවහෙනං හනම් ඔන්න ලංකාව ජලජීවි වගාව වර්තමාන තත්ත්වය ගැන කතාගරොත් පුතය හරිද ලංකාවේ මස්සෙන ස්පාදනය ඉහළ නැංවීම කෙරෙහි අපේ රටේ මේ ජලජීවී වගාව යොදාගැනීමේ ඉහළ විභවයක් තියෙනවා ඒව හැකියාවක් තියෙනවා. එතනෙද ලංකාේ තියන අභ්‍යන්තර ජලාසවල අනාාරම්භිික වගේ. ලංකාවිත එෙන අභ්‍යන්තර ජලාසල පුතේ විස්කෘත ලෙස මේ ජලජී වගාව දියුණු කරන්න පුළුව. පොකුණු තුළපුතේ අරද සූක් සමහා සූක්ෂම ක්‍රම විදිහට මස්සි වගාව සිදුකරලා කෙටිකාලයකදී මේ අභ්‍යන්තර ජලාශොල මස්ස නි ස්පාදනය ඉහල නැවීම සඳහා ලංකාව තුළ ඉතා ඉහල විභවයක් තියනෝ දරුව. හරි ඒ වගේම අපේ ලංකාවේ ශ්‍රී ලංකාවේ වර්තමානයේ, විස්කෘතලෙස මත්සේ වගාව අභ්‍යන්තර කාලීන ජලාස තුළද අර්ධ සූක්ෂම ලෙසපුතේ පොකුණු තුළද සිදුකන්න ලබන ජලජීවී වගාව ප්‍රධාන වසයෙන් කලපුවාසිත ඉස්සන් වගාව මගින්ද සිදුකරම. මං කල්මුත්කිව කලපුවාසිත එස්සන්නන් වගාව සිදරු. ඒ වගේම වර්තමානේ රට අභ්‍යන්තර ජලාසොල මස්සෙෙනනි ස්පාදනය ඉහළ නැංවීමේ උපායමාර්ගික ක්‍රියාවලියයක් විදියට වගාව වූහ දීවර කර්මාන්තය හඳුනාගෙන තියෙන මේ වගා මූලික හරි වගා මූලික දීවර කර්මාන්තය හඳුනතන වර්තමානයේ අපේ රටේ අභ්‍යන්තර ජලාසල මස්සෙෙන් ස්පාදනය එහර නැන්වීමේ උපායමාර්ගික ක්‍රියාවක් වි පුතේ ක්‍රියාවල එකට මොකක්ද මේ වගා මූලික දීවර කර්මාන්තේ හඳුන තියෙනු වගා මූලික දීවර කරමාන්තය හඳුන්න තියෙන. එතකොට මේකද ප්‍රධාන වසයෙන් භාවිතයට ගැනන්නේ වරසේ මාස හයක් දහයක් පමණ ජලේ රදාපවතින කුඩා අභ්‍යන්තර මිරිදිය ජලාස එනම් මොකදද මෙිහිදී ප්‍රධාන වසයෙන් භාවිතයට ගැන නිවයේ පුතේ ප්‍රධාන වසයෙන් භාවිතයට ගන්නේ අවුරුද්ද මාස හයක් දහයක් පමණ ජලේරඩා පවතින කුඩා අභ්‍යන්තර කවුද මිරිදිය ජලාස අන්න බලන්න ්‍රධාර වශයෙන් භාවිචන ගන්නන්නේ අවුරුද්ධ මාසහයක් අවුරුද්යෙන් භාගයක් මාස දහය අවුරුද්ධක දාාසන්න සංක්‍යාවක් කාලය. පමණ ජලේරඳා පවතින කුඩා අභ්‍යන්තර බිරිධිය ජලාසයත්. හරිනි එනං වර්තමාන පරයේෂර තුනතුරලට අනුව ජලාසයක හෙක්ටයාරයක භූමි ප්‍රමාණයකට හෙක්ටාරයක් එන වර්ගමීට කොච්චාද දහදාහක්. හෙක්ටයාරයක් සමානයි වර්ගමීටර එකයි හෙක්ටර් සමානයි දහදාහයි ඉස්කවයාමීට ස්වර්ගමීට එහිම් වර්තමානය ලවාගෙනතෙන පරීෂණුල තොරොතුරට අනුවෝපු තේ හරිද. ජලාසක හරි හෙක්ටයාරයක භූමි ප්‍රමාණයක මස්සෙ කිරෝග්‍රෑම් පන්සීයකට ආසන්න ප්‍රමාණයකට නිස්්පාදනය විභවයක් ශ්‍රී ංකාවේ කුඩා ිදිදය ජලාසරල පවතින හොමද හැකයා විශේෂෙන් දේදවල් දැනුවත් කරන්න වශය පතිය අනි වාරයෙන්ම මේ දැනුම අවබෝධය මේ සංක්‍යාත්මක විස්ලේෂනත්තක් අරග යන තය ොරතුරුත් එකක බ දනුවත් කිරීම ඉතාමත්ම වටිනවා ේටක අනි වාර්රම කියෙල දෙන්නවා එක මේටි අපි විශේෂෙන් දොරපුපතාර කියල දෙන්න. පුතේ අද වෙනකොට මේ පර්ේෂන තොරතුරල්ට අනුව මතක තියාගන්න ජලාසයක හෙක්ටයාරයක භූමි ප්‍රමාණයකට වර්ගමීට දහක බූි ප්‍රමාණය. එෙක්ටියාරයක භූමි ප්‍රමාණයකට පපුතිය මස්සෙ කිරෝග්‍රයම් පන්සීයකට ආසන්න ප්‍රමාණයකට නිස්්පාදන විභවයක් හරි මිස්පාදනය විභවයක් සී ලංකාවේ කුඩා මිරිදිය ජලාශවල පවති ලංකාව කොඩා මිරිදය ජලාශවල තියෙනු හන් එතකොට ඉරතුමිය ජලාශයන්හි මස්ස වගාව ඉහල නැන්වීම සඳහා දවරමාත්‍යයාන්සේ මගින් පියවරගෙන තියනවා ග්‍රාමීය ගොවි සංවිාන ල සහභ සහාගත්්‍යයෙන් අපිගෙන ප්‍රජාමලි කළමනා කරනමන මගින් ජලජී වගේ ප්‍රචරරිත කිරීමට දැම්මේව වනට පියෝරගතන ොද දේකාව ඉරුත්තුමිය ජලාසයන්නේ කාලයකට පිරෙන ඉරුතුමිය ජලාසයන්නේ මස්සෙ වගාව ඉහලනැන්වීම සඳහා හරි දීවරමාත්‍යන්සේ මගින් පියෝරරන්තියනවා විිශේෂීෙන්ම ග්‍රාමීෝව පවතින ගොවි සංවිධාන වල සහභාගිත්තය මගින් අපි එකටගෙන ප්‍රජාමූලික කළමනා කරණය ජලජී වගේ ප්‍රචරදි කිරීමට පීව නරගර තියෙන. මේ ජලජීවී අධිකාරයේ මස්්‍ය අභිියන්න මධ්‍යස්ථානවල නිස්පාදනය කර මස්සෙ පැට උනැගෙන ඇඟිල්ලන්න හා ඒෙව දීවරයන්ට ගොවීන්ට ලබාදීම සිදුකන්න මේ ජලජීවී අධිකාරයේ මස්සය අභිියන්න මධ්‍යස්ථාන්තියව ලංකාව පයි හරි මිරිිදේ මස්යා බිජන්න මධ්‍යස්ථානතියන ලා කලාවෙවේ කක්තියෙනවා. රයි් කලාවේ මස්සය භිජන් මධ්‍යස්ථන තින ිල් දවරහ ජලසම් බත්ත මධ්‍යන්සින් පාලන වෙන රයිට් රයිට් මේ මස්ය බිජන්න මධ්‍යස්ථානයක් විශේචයනු ප්‍රධානම එකක් ලංකාවේ එකක් පත්මං කවේ මේ ජී අකා මස්ය භිජන්න මධ්‍යස්ථාන මේ නිෂ්පාධන කරන මස්සෙ පටවුන්තුේ නැතන් ගල්ල ීවරන්ට වගේ මේ වගරන්න ගොවීන් සොඳහම් ලබාදීමක් සිදධ කරන එක හො තත්ය. මස්සෙ පැටවුන් විස්කෘත ආකාරයට ජලාශවල වගාකරනු ලබන අතර මේගොල විස්කෘත කාරය ජලාසොල වගාකරනවාපුතිේ සාමාන්‍ය වශයෙන් හෙක්ටාරයක භූමි ප්‍රමාණයෙක්ට ඇගිල්ලන් දෙදාහ දෙදස් පන්සක ප්‍රමාණයක් නිදහස් කරනු එකත් මතක තියාග. මස්සෙ පැටවුන් විස්කෘත ආකාරයට මේ ජලාසය වගාකරනු අපුතිය සාමාන්‍ය වසයෙන් හෙක්ටයාාරයක භූමි ප්‍රමාණයකට ඇගිල්ලන් දෙදාහත් දෙදස් පන්සසියක පරම ප්‍රමාණයක්. නිදහස් කරනවා මේ ඇගිල්ලන් ජලාසේ පවතින ස්වභාවික ආහාර පුති. මත තමයි ඉයපෙන්න්නේ ජලාස සිදියයාමත් සමඟ වර්ධනයෝ මසුන් අල්ලා ගැනීම සිදු කරන්න පුල්ග. සාමාන්‍යයෙන් ලංකාේ වියලි කලාපේ ඉරුත්තුමය ජලාස තුළ ඔක්තොම්බ දෙසම්බර කාලේදී ඇගිල්ලන් තැම්පත් කරන අතර වර්සාාව ලැබෙන කාලෙ. පසු වසරය ජූලි හා ගෝස්ටතු කාලවලදි මස්ස අස්සනු ලාගන ඉවැහිදීමස් සම. ගෝස් කියන්නේ ේලි ලාපේ ගත්තවොත් හොටම පායන කාලයක් අවුරද මස්තුනක්කොගේ ෙටිකාලයක්න වරසව ලැබින් ඒකාලේදී ඔක්තම්බර් එම් ේඩලි කලාපේ ලංකා වේලි කලාපේ රුත්තුම මේ ජලාස්තු වර්ශෂාවත්ක පිරිණ ජලාාස තුළ ඔක්ම් දෙෙම්බ කාලවද මේ ඇගිල්ලන් තැපත් කරන පුළන් වර්ශාවත් එක් හරි ලැබෙනකොටවක් ජලාශොල ඊට පසුව වසර ජූලිහා අගෝස්ට කාලවලදී. හරි වස ජලිහා ෝස් කාරගැන්න වේලි කාල මේ ජලාසහි දෙෙනවා. හරි ජූලිහා අගෝස්තු කාලවලදි ජලාසහින්දීමත් එක්ක මේ වරධ නලාතියන මස්සය අස්වන්න නෙලාගැනීම සිදු කරන්න පුළුවන් ඉතාමත්ම පැහැදිලේදුපුතේනේද හයිට ඒකිම හොඳ විිභවක්තිනක මේකද එකර මුළු මස්සය අසන්න නලාගන්න පුුවන් එම නත්තා කඩින්කඩ වාඩ කිහිපේකදී මුළු අස්සනු ප්‍රමාණයව නෙලාගැනීම සිදුකරන්න පුළුවන් මේකෙදී අපිට එකර මුළු අස්සන්න නෙලාගනීම සිදු කරන්න පුුවන් තිීමනත්තා අනින් කඩ වාර කිහිපේකදී මුලුවවස්තුනු ප්‍රමාණ නෙලා ගැනීම සිුදුරන්න. මේ විදිහයට අභ්‍යියන්ත ජලාසවල ජලජීවී වගාව සංවර්ධනය කිරීමම් වගේින් ග්‍රාමියය ජනතාවට විශේෂ වාසි රැසක් හින්වෙන. ඔන්න හොඳ පොයින්තයකටපියාව. අපි බලමු මේ කතාකරපු ජලජීවී වග පද්ධති ටිකට පොඩක් දරුණනේ ජලජීවී වග පද්ධතියක් කියන්නේ. අපි තෝරාගත් ජලජීවී විශේෂයක් වෝ විශ කිහිප. වගා කිරීම සඳහා යොදාගම් ලබන වගා විය්හයක් පොති. හරි අපට පොලිකල්ච එකක් කරන්න පුළුවන් ජීවිීන් වර්ග කිහිපයක් කෝර එත එක වරගයක් යොදාගෙන තනි වගවක්කරන්න පුළුවන් ඉතින් ජජීවී වගේ පද්ධතියක්ය අපි තෝරගත්ත ජීවී විශේෂයක් හරි මැත්තං විශේෂ කහිපයක් වගා කිරීම සඳහා යොදාගන ලබන වග වියහයක් තමයි අපි ජරජ වගා පද්ධතියක් කියන්නේ ර්. ක්‍ර හා ප්‍රදේශය ඇතුළත්වන වගේ පද්ධතියක් පෙදිට අපිට හඳුන්න්න පුරම්පපුතේක විශේෂම ජලජීවී වගා පද්ධතියක් කියයනු බලන්නකෝ. ජලජීවී වගා පද්ධතියක් යනු තෝරාගත් ජලජීවී විශේෂයක් හෝ විශේෂ කිහිපයක් වගා කිරීම සඳහා යොදාගනු ලබන වගා වූහය ක්‍රමය හා ප්‍රදේශය ඇතුළත් වගා පද්ධතිය තමයි අපි හඳුන්න්නේ ජලදී වග පදධතියක් කිය තුළත් ව පදධතියෙ සැහ. හරි මෙහි විශේෂත් විදධත්තය අනුව ඩයිව සිටියයක අනුව පොතේ මේක තියෙන ආකාර කිහිපේකට බෙදලවෙන් කරන්න පුළුවන් පොතිේ හිනම් එකක් ගහන ගණත්තය අනුව ජලහුවමාරු ක්‍රමය අනුව සහ ජලවිය්හේයන. විවිධත්වය අනුව ආකාර කිහිපේකට ජල ජීවි වගේා පද්ධති අපිට බෙදලවෙන් කරන්න පුළුවන් ගහන ගණත්තය අනුව ජීවින්ගේදා ගන්න ජලහුවමාරු ක්‍රමය අනුව සහ ජලවිය්හය අනු ජලවහය අනුව. ගහන ගනත්වේයනු ගහන ගනත්වය කියෙලා කියෙනෙ ඒකීය ශේෂ්්‍රපලයක අන්තර්ගත වන ජීවීන් සංඛ්‍යාවී තාමත්ම වැදගත් මතකතියාගන්න අහන්න පුළුවන් මොකද මේ ගහන ගනත්වය කියන්නේ කියලා ගහන ගනත්තය කියන්න ඔන්න ැම්මතකතියාගඩ ගහන ගනත්වය යනු ඒකී ශේෂ්‍රපලයක අන්තර්ගත වන ජීවීන් සංඛ්‍යාව ඒකයි ගහන ගනත්වය කෙල කිය ගහනගනත් ගහන ගනත්තේ යනු ඒකී ශේෂත්‍රපලය අන්තර්ගත වන ජීවින් සංක්‍යාව. පොකුුණේ ඇත වගාවිූහයේ ඒකී ශේෂත්‍ර පලයක් තුළ නැතමි ජලාසෙල් ඒකීය ශේෂත්‍ර පලයක් තුළ අන්තර්ගත ජීවින් ප්‍රමාල සංක්‍යාව කියන පුළ. ගණන ගනත් යනු ඒකීය ශේෂත්‍ර පලයක් තුළ අන්තර්ගත වන ජීවිෙන් සංක්‍යාව. හරි ජලජීවි වගාවේදී ගහන ගනත්තය දගන්න ආකාරය අනුව වගාක්‍රම කිහිපයැයිපතේ ඒක ශේෂ්්‍රපලයක හරි අන්තර්ගත වන ජීවවිීන් සංකය අවතමයි ගහන ගණත්වයකයන් විශේෂම ජලජීවි වගාවේදමේ ගහන ගණත්වය යොදාගන්න ආකාරය යනෝ වගාකම ක්‍රහිපයක් තියන අදරුවනි එකක් විස්කෘත වගාක්‍රමය විස්කෘත වගාක්‍රමය අංක දෙක අරද සූක්ෂම වගා ක්‍රමය අංකතුන සූක්ෂම වගා ක්‍රමය අංක හතර අධිසූක්ෂම වගාක්‍රමය අංකාතර අධිසූක්ෂම වගක්‍රමය කෙළපිට හඳුන්න පුහෝ අධිසූක්ෂම වග්‍රමේ විස්කෘත වගා ක්‍රමය අරද සූක්ෂම වගාක්‍රමේ සූක්ෂම වගක්‍රමය සහ ධදිසූක්ෂම වගක්‍රමේ විශේෂන් ජලජී වගාවකදී ගහන ගනත්තේ යොදා ගන්න ආකාරය අනුවයි වවාාක්‍රම කිහිපේකට වර්ග කරන්නේ විස්කෘත ක්‍රමය අර්ධ සූක්ෂම ක්‍රමේ සූක්ෂම ක්‍රමය සහ අධි සූක්ෂම ක්‍රමය විදිීට අපිට හඳුන්නන්න පුළුව. කාවක් නැත්තම් කුඩාරිමාණන වගක් කියලා පිට හඳුුවන්න පුළුවන්. මේ විස්කෘත ක්‍රමයේ දී අඩු ගනත්වයක් සහිත ඇගල් ඇගිල්ලන් තම්පත් කිරීම සිදන ැව්තුල මසු තැම්පත් කිරීම. ඒක ශේත්‍රපලයක අපිට යුදන මස්්‍ය සංක්‍යාව අඩුයි. අඩු එම් විස්කෘත වගාව නැතන් කුඩා පරිමාණ වගාව. මේ ක්‍රමයේදී අඩු ගනත්වයක් සහිතව ඇගිල්ලන්න නැත්තම් මස්සෙ පටව තැපත් කිීම සිදන දදාන. වැවතුල මසුන් තැම්පත්කිරීම අපිට හඳුන්න්නන්න පුළුවන්. ඒක ශෂේත්‍ර පලයක අපි වගා කරන්න මසුන් සංක්‍යාව තමයි අපි ගහන ගනත්වය කියලා කි මසුන් සංක්‍යාවක්. එහෙනම් අපිට විස්කෘත වගාවක් එඒ අනුව අපට විස්කෘත වගාවක් එම නැත්තම් කඩා පරිමාණ වගාවක් කිය හඳුගන්න පුළුවන් ඒකදි පුතේ මේ ක්‍රමේදි අඩු ගනත්වයක් සහිතෝ තමයි ඇඟිල්ලන් තැන්පත් කිරීම සිදුු කර. ඒක ශේෂත්‍ර පලයකට අඩු සතුන් සංඛ්‍යාවක් විදියට හරමයක් දෙදර අපට බැව්තුල මසුන් තැන්පත් කිරීම හඳුබන්න පුළුවන්. වැැවතු මසුන් තැන්පත් කිරීම කාලීනව සිදු කරනවා පොලිතිින් මල්ලුව සසුන් ගෙනල්ල මුදදාහරීම සිද් කන වසුන් තැන්පත් කිරීම සිදුකරන ඇගිල්ලන් මේ මස්සෙ පැටවුන් තැම්පත් කිරීම සිදුකරනවා දරුවර. හරි තැම්පොතු ගණත්තේ ත්තෝ තෙක්ටයාරයකට ඇගිල්ලන් දාහක් දෙදහක් පමණ විල. මාස දෙකත් දෙක හමාරක් පමණ වයස වෙන අඟල් දෙකතුනක් දිගට මස්ස පටය තමමාපතුති ඇගිල්ලෙක් කිය හඳුව. තැම්පතු ගණත්වේ ගත්තහම්පුතේමේකෙද හෙක්ටයාාරේකට ඇගිල්ලන් දහල් දෙදාහක් අතර ප්‍රමාණය. වර්ගමීට දහදාහක ප්‍රමාණයකට නේද. හෙක්ටියායකනව ස්වාමීටස් දාක්න හෙක්ටියාරේක ප්‍රමාණයකට හරිදි. තැම්පතු ගනත්තේ හෙක්ටියාරේකට ඇගිල්ලන් කොච්චරද දහත් දෙදාහත් පමණ වෙනවා. මේ මාස දෙකත් දෙක හමාරත් පමණ වයස වන, ප්‍රමාණයෙන් අඟල් දෙකතුනක් දිගති මස්සෙ පටවු තමයි ඇඟිල්ලකු කියල නම් කර. ඉති මසුන් සඳහා අවස්්‍ය ආහාර පිටතින් කෘතීමව ලබාදීමක් සිදුවෙන් නැහැ. ජලාසය තුළ නිස්පාධිත ස්වභාවික සත්ව හා ශාකප්‍රවාංග වර්ග මගින් තමයි මේ වැව්වල මේ විදිහට අපි වගාකරම් ලබන මසුන් පෝෂණයවිෙන්. ඒ නිසා ස්වභාවික ආහාර මත පමණයි ඒගොල්ලො යපීමක් සිදුවෙන්. ඒ වගේම. ජලේ තුළ පවතින තත්වයන් කෘතීමලෙස පාලනි කිරීමක් සිවෙන්නේ නැහැපුතේ. එනම් ජලේ තුළ PHචගේ ජලද්‍රාවය CO2 ජලද්‍රාවය O2 වනි සාධක ජලජපද්ධතිය තුළ ස්වභාවි කලෙසටම යාමනේවීමක් සිද්ධ වෙන්නේ කෘතිමෝපාලනි කිරීමක් සිදුවෙන් නැහැ. හරි අස්්‍යයන්න ලබාගැනීම සඳහා ජලය ඉවත් කරන්නේ නැහැපුතේ කරමල් දැල් භාවිතා කරල මසුන් ඇල්ලීම බොහෝ විට සිදවෙන්නේ. අඩු ගනත්තයකින් මසුන් තැම්පත් කන නිසා ලබාගත හැකි අස්යන්න අඩුයි අඩු ගනත්තයකින් මසුන් තැපත් කරන නිසා ලාගන්න පුලන් අශ්‍යන්නමයකෙදී අඩු ර් මොකද්දී අපි කතාගරපු ක්‍රමය විස්කෘත වගාව අරද සූක්ෂිම වගාවට අනුවා අපි බලන් මසුන් තැම්පත් කරන ගණත්තේ විස්කෘත වගාවට වඩා වැඩිී අරද සූක්ෂම වගාවේදදි හැබැයි සූක්සම ක්‍රමියයට වඩා අඩුයි හරි වර්ගමීටරේක මස්ස ඇගිල්ලන් වර්ග මීටරයේක ප්‍රමාණයක, වර්ග මීතරේක ප්‍රමාණයක, ස්කව මීටරේක ප්‍රමාණේකට ඇගිල්ලන් එකත් දෙකත් අතර ප්‍රමාණයක් තැන්පත් කරන්න. පොකොුණු තු ඇති ආහාරවට අමතරෝ බාහිරින් කපුතිමලෙ සසාහර ලබාදීම සිදුකරනු අදරුවනේ, පොක්ුුණ තුල ස්භවිකකා හා නිස්්පානය කිරීම සඳහා කාබනික හා රසායින්ක පහර වර්ග එකතු කරන ාර පොකුණු අපි සරු කිරීම යොදාගත්තා ආකාරයට. ය තුළ ගුණාත්මක තත්ත්වයන් යම්ප්‍රමාණයකට පාලනය කරනා පුතේ ඒ කියන්නේ ඇල්ගී මට්ටම වැඩි වුණොත් ජලය යම්ප්‍රමාණයක් ඉවත් කරලා ඒවිෙනුවට පිටතින් ජලය ලබාදීම සිදුකරනාපුතේ මේකදී ජලාසේ තුළ PHගේ වගේම ජලද්‍රාව O2 ප්‍රමාණ වැනි තත්වයන් මසුන්ට සදුසු ආකාරයට පත්කර ගැනීම අත්්‍ය අවශ්‍යයි පතේ. හරි එතකොට මසුන් තැම්පත් කිරීමෙන් පස්සෙ සුදුසු වර්ධනයකට පත්වනනාට පස්සේ ජලේ ඉවත් කරලා මාලුටි කල්ලගන්න පුළා පපුතේ සමමා අරවස්ථාවල දැල් ාවිතයෙන් මාළු අලගන්න පුළුව. මේ ලැබනු අස්සනු ප්‍රමාණය විස්කෘතු වගාවට වඩා වැඩි බුතේ සූක්ෂම වගාවට වඩා අඩුයි අරද සූක්ෂමණ දැන් අප යනවා ශූක්ෂම වගාව නැත්තන් තීවර වගව. මේ ක්‍රමේදී පොකුණු පුහෝර කරලා තොභාවික ආහාරයේ වර්ධනය කරගත්තත් සම්පූර්ණයෙන්ම මසුන්ට පෝෂණය කරන්නේ කෘතිම ආහාර ලබාදීින්. ඒ නිසා ස්ොභාවික ආහාරමත යැපීමක් සිදුවෙන්නේ නැහැ. හරි. සුන් තැම්පත් කරන ගණත්වය ඉතා වැඩි වර්ගමීටරෙන ඇගිල්ලන් හතරේ සිට දොළහක්වෙනි ගනත්වයක් දක්වා තැම්පත්කර. වර්ගමීට ඇගිල්ලන් හතර සිට දොළහත්දක් වතර ප්‍රමාණයක් තැම්පත් කිරීම සිදුකර. ජලය ගුණාත්මකව පාලනය කෘතිමෝ සිදුවන්න පති ජලී ඔක්සිජන් ප්‍රමාණය වගේම නේද ජලද්‍රාවය ඕටූ ප්‍රමාණය ආම්ලිකතාවේ සත්වහා අපි පිළිබඳව පති වා පෘතිීමම ලෙස පාලන කිරීම සිදු කරන්න අවශ්‍යයි සත්වහා ශාග ප්‍රවාංග ගනත්තේ කෘතිීම ලෙස මසුන්ට ගැලපෙන විදියට පාලනය කරන්නවන දාහරනයක් විදියට තැම්පත් මස්සෙ ගැත්තේ වැඩි නිසාපුතේ ජලය තුළ ද්‍රාවේ ඕට ප්‍රමාණි එහද දැන්ඟීම සඳහා මේ පොකුණු තුළවාහන්තන රෝධ පෙඩල් සවිකරන්න ඕනි පොකුණු තුළ ජලහෝමාරු සම්පූර්ණයම යාන්ත්‍රකෙස නලපද්ධතියක්කා සම්බන්ධ මෝර්යයක් මගින් සිදුවයි. ල සම් ර් මත්ක ලස්ස ැලීම සිදු කරන්න පුළලන් අස්සන ප්‍රමාණය විස්කෘ්‍ර ව ගාවට වගේ අර්ද සෝක්ෂම වගාවට වඩා හාවස්්ටක වෙර. ජලහෝමාරු ක්‍රමියයානු ජලී වගගේවිති පොුණුවලට ජලය ලබා ගැනීම හා පිට කිරීම අනුව ආකාර හිපෙකට වගේා පද්ධති දකින්න පුලුවම්පුතේ. ඒවා ජලහෝමාරු ක්‍රමයයානුව ෙදා ක්වන්න පුළුවහන් වගේා පද්ධති විදිට අපට හඳුන්න පුුවන් පුතේ ඒ අනුව අපි මේකෙදදි රජු ක්‍රමය. ද සංුෘත්තහාහ සංවෘදතික ලැබිට හඳුන්න පුළ. රජු්‍රමය ප්‍රජක්‍රමය අර්ද සංවෘත්තහ සංවෘත්ත ක්‍රමය කියල හඳුන්න පුලුව. රිජු්‍රමේද ජල ප්‍රභවේ පොකුනතින් අතිරේක ජලය සාමානි පරිසරයට බැහර කරන්න පපුතති ජලයට ප්‍රති්‍රාවරකිරීමක් කරන්න නැහැ පාලනයකින් තොරව පොකොන්ට ජලය ලබාගන්න අතර මේ ජලයටද ප්‍රතිකාර කිරීමක් කරන්න හැ. උදාහරණ පොකුුණෝල මත්ස්‍ය වගාව හඳන්න පුළුවන්. දත්‍රම අර්ද සංගෘත ක්‍රමේදි පුතේ අතිරේක ජලය පි කරවා පුතේ ඒ ජලයට ප්‍රතිකාරකිරීමක් සිදුකරල තමයි පරිසරයට මුදාහරන්නේ ජල පරිසේයට මුදාහනු ලබන්නේ ප්‍රතිකාරකිීම පසුවේ එනම් ජය තුල සිදින චුද්‍රජීවින් විනාසරලා ඒ පවතින් රසායනික දව ප්‍රමාමී නැති කරල තමයි මුදාහැරීම සිදු කරන්න. සංගෘත ක්‍රමේදි පොකුන්ඩ බාගන්නා ජලයට ප්‍රතිකාර කරල තමයි ලබාගන්න ඒ වගේම හරි ප්‍රතිකාර ක ලබාගන්න අතර ජලය බැහරකිීමක් සිදුකරන්නේ. ල පෙරීමෙන් අනතුරුව තමයි පොකුණට ජලයි ලබාගන්නේ ජලය පරිසරයට පිට නොකරනී රෝගවලක්වා ගැරීම සඳහා ස් න් ව ද ේද ස් ස ද ල් රෝග වගේ දව හුන්න්න ළම රෝග සම්න්ධන් ස්සන් වගේ ස්සනවාගන කතා කරන්න මුත් දම ෝග ත්ග ාග නිස කදාලයි. බාහිර පරිසරයෙන් වෙන් වූ පරිසරයක් කැටතේ ජලජී වගාව සිදු කරනවා පොකුණහ ජලයේ අවසාධිත ටැන්කකට යවල සුද්ධ කරල පිටට මුද හැරීම කරන්න පුළුව. අුවපු ජල කියන්නේ ජල ජීවිීන් වගා කරු ලබන විය්යට පොකුණ කොහෝ ජලාසය කොහ ඉදි ක ිය්හයක් තුළ තමයි ජලජී වගා කිරීමේ වගා පද්ධතියක් දකින්න පුළුවන් වෙන් මේයටතේ අපි විශේෂෙන්ම පොකුණුවල කුඩුවල සහ කොට තුළ වගා හඳුන්න්න පුළුවන් ජලවිියව්හය අනුවපුතේ ජලීහ අනු ජලය ජීවින් වගා කරුණු ලබන වියූහයක් හරි වින් වගාකම් ලබන විූහයා පොකුණකනැත්තන් ජලාසයක හෝ ඉදි කළ විිය්හයක් තුළම ජලජී වගා කිරීම වගේ පද්ධතියක් දක්වන්න පුළුවන්ිට හරි ජලවීූයානු ජලජීවින් වගකුණ ලබන විියූහයා ජලජීව වකාක ලබන විහයක් තමයි ජලවිවහයක් කියයි පොකුනක හෝ ජලාසයකොහෝ ඉදිකළ විියෝහයක් තුලාබිට ජලජී වගේ පද්ධ දෙයක් දක්වන්න පුළුවන් මේ අතේ පොකුණ වල ූඩුව වලහා කොටුතුළු වග අපට හදුන්න්න පුුව දරුව. මෙදන පොකුණු වල වගාගර ආකාරය පපුතේ මේ දන පොකුුණක් මස්සේ වගේ සිදදුන වගගේ යක් පෙේ පොකුණක් අපට හඳුන්න පුළන් පපුතති ොකුණුතුව වගගේ හඳුන්න පුළුවන් පොකුණ තු වගා කිරීම. ඒ වගේ මහිී පොගුණ තුල සියල මස්ත ප්‍රෝජෙන්න්ට ගන්නඩ පුලුවහන් ආකාරයට මස්සේ විශේෂ හඳන්න්නාදන්න පුළුවන් පතේ සපේස්ෂෙකට මතතුපිට ස්තර පුතේ හිසලු කාපය කටලව මස්සේ හඳුල දෙන්න පුලන් පපුතිේ මධද්‍ය ජලස්තර මද්දුවෝටගෙන රිදීකාපය හා තිලාපයා රෝහ. දෙන ලන්පති පතුරට බොටන්ම එකට ස්සාං තන කලකාපයක් ග්‍රස්කාප්සා කොමන් කාෆ් සාමාන්‍යකා අපය හඳුල නිර්ම මේකත් විශේෂෙන් වැදගත්තිපුති ජලජී වගාවගදි පොකර තුළට පොකුණුතුල තියන සියලුම් ස්තර ප්‍රෝජන ගන්න පුළුවමන ආකාඩ් මස්ත ශේ හඳුන්වාදීම ඉතාමත්ම වැදගත්පුති ආහාරමය ජලජී වගාවකෙද ආහාරමි මසුන් වගාවගෙදි පොකුණත් තුල මට පකුණ තුළ සිදුරන්න වගාවගෙති. පිස්තේ සපේ එකක සදහ අපිට හිස ොකුකාපයා කටල මසු හඳුල දෙන්න පුළුවමපුති බිගට ග කටල සේ එකට මතුපි ජලස්තට හුල දෙදන පුළුව දැන්ක් අප එක ගත්තවොත් පුතිේ මෙන්න මේ ආකාරයට ජලාතයක මේ බලන්න මේක මතුපිට අ මධ්‍ය ජල ස්තරය අප එක මිඩ්ෝට මේක පතුල බොටන් එක හඳුන්න පුළුවන් තින් අපි මේ මතුපට ස්තරට හඳුල්ල දෙන්න පුළහන් කට්ටිය තමයි සබේෂකට මතුපිට ස්තරේ බුතේ හිසලකුකාපයා කැටලා හඳුලදන්න පුල මද ජල ස්තරේ මිඩ්බෝට්කට රිදේකාපය තිලාපයයා රෝහුවගේ මස්සයෙන් හඳුලදින් පුළ බොතේ පතුල බොටම්මකට ඉස්සාන් තන කොලකාපය හා හම අපිසාමානෙ කොවන්කා වගේටේ හඳුල දෙන්න පුළන්ට බොටමට පතුලට හරි සබේෂකට හිසලකුකාපය කැටලා හරි මතුබිට. තෙන්ටබිගහටකා කැටලා මිඩුවෝට එකට තිලාපයා රිදිීකායා රෝහු බොටම් එකට ග්‍රස්කා න කොළපය කොමන් කා සාමාන්‍යකාපය ස්සන් වගේ කට්ටේ හඳුල දෙන්න පුළුවන් ර හරි මෙන්න කොට තු වග කොට තුළ වගාව හරි අපියන් කොඩ තුළ වගවට පොකුණු තුළ වගව කතා කරවා හරි මේකෙද විසේ සක්ෂ කපයක් පිළිබදව සැකිලිමත් එන්න නෙපුත ොගැබුරු ලාාසයක් පුතේ මේක මේබල ඇත්තරම දක්කාම් බැලූ ැලට පේනවා මේ එක නොගැබුරු ජලාසයක් යොදාගන්න පුළුවන් පුතේ මේ කොටුතුළ වගාව සඳහා අපිට නොගැබුරු ජලාසයක් යොදාගන්න පුළුවන් පුතේ ර් මේ සඳහා නොගැබුරු ජලාසයක් වීම පුතේ ඒ වගේම තද රල පහරක් නොතිබීම ් තද රල පහරක් නෑපුතේ බලන්න මීක ජලාසේ මේක තද රල පහරක් දකින්න නැහැ පුතේ මේකෙමේ නොගැබර ජලාසයක් විදාගනතියෙන් එකේ තද රල පහරක් දකිට නැහැ ඒ වගේම ජල උච්චාවචනය වැඩි නොවීම ජලය අඩු වැඩිවීම වෙනස්වීම ජල උච්චාවචනය වැඩි වෙන්න හැපුතේ හරි තුන හතර් හරි එම ජලාසම වූ කුඩා මස්සෙ විශේෂ ආහාරයට ගත හැකි ජීවී විශේෂ වග කනු මෙන්න මේ ජලාසයම ජීවත්වන කුඩා මස්සේ විශේෂ ආහාරයට ගන්න හැකි ජීමස්සේ විශේෂ වගා කරන්න පුළුවන්. හරි කව් තිලායා කාෆ කකුළුවන් මේ විදින වගා කරන්න පුළුවන්. තිලාෆයා කා ක පුළුවන් වගා කරන පුුවන් කොට තුල්ල. එම ජලාශයේමූ කුඩා මස්සේ විශේෂ හාරිරරිගතයැකි විශේෂගා කරන්නපු. විෂයෙන්පුතේ මේ කොටු විධාකාරයේ හැඩවලට නිර්මාණය කරගන්න පුළහන් කොටු තුළ මස්සෙ පැටවුන් වර්ධනය කරවන්න පුළහන් පතේ මේකෙද බට පැලලි පතුළ තුළ හිතවල එවල් අනුවාධාරයෙන් තමයි එකනෙ එක ගැටගහ ගැනීමෙන් කොටුව නිර්ණය කරන්න පුළන් බට පැලි බදන් නොදර අ විශෂේට් අවට දානය සමහර තැංගොලර මේ ්‍රෙස්ටුරන්ටොල සමහර තැංවොල බට පැලි බට පැලි එක ගට ගහල පැදරුවවාගේ ට පැලි තියනබතිඒවාගේ බට පැලි යොදාගකි යිකට කොහ ලනුවලින් ගටගහන්න පුළුවන් අහරි ට පැලි පතුළ තුළ හිතවල බට පැලි පතුළතුළ හිතවොල බට පලලගන්න කොටස් උන බට පලගන්න බට පැලි හරි බට පැලි පතුළතුළ සිටවල ඒවා අනුවාදාාරයෙන් ලනු භාවිතා කරල අපිට එකනක ගට ගහගන්න පුරුවන්ය. ගට ගහල මයි මේ කොටුව නිර්මාණය කර නොගැබරු ජලාාශවල මේක භාවිතා කරන්න. පූඩු හා කොට තුළ වගාාවන් වොලද එම වගාබිම බුතය ස්වභාවිකවීමත් ස්වභාවිකාහර ලැබීමත් නිරතුරු දකින්න පුළුවන්. ඉතිං ජලවී වූහේ අනුව වර්ග කරලා විධ පද්ධතිවල මසුන් වගාව අපිට භාතකර එකද සැලකිල්ලට ග්ඩුවනේ ජලවීහ යනුව වර්ග කල විධ පද්ධතිවල මසුන් වගාවේදී අපිට සැලකිලට ගන්නඕන කරනට එකක් තියෙන හරි හරි මතක තියාගඩ විශේෂෙන් අපි දැම් බලමු ඒ වගේ ක්‍රමටික විශේෂෙන් නැවතත් හරි මොනවදේ මේ සැකිිල ගන්නව කරනු විශේෂම කූඩු තුළ වගකරනකොට නිතැ තුන පති කේජ්ජ එකක් කූඩුවක් කඩුවක් තුළ වගා කරනකොට අපි බලමු කොහොමද ජලවීියනු මේකෙදී කූඩු තුළ වගාවේදී කේච් මේ කල්චයකයේදී මත් බල මේැලිින්ත් වන්න කරනු ගැඹුරු වැඩි ජලාශයක තෝර ගැෙනීමස් යදන්දැ අපි අරකෙදී කොට තුළ වගාවේදී නොගැබුර ජලාස තමයි තෝරගත්ති හරි නේද හරි ගැඹුරු වැඩි ජලාසයක් තෝරගන්න ඕනි ූෂණය නූ ජලාසයක් තියෙන්න්න ඕනේ සෙවන සහිතහා ජල ප්‍රවාහයේ සහිත පලිසරයක් වැදගත් අරකෙද අරරිගිවා නේද හල පහර වැඩි ඇතති අඩුව එකක්ත්තෝරගන්නේ කොටොතුර වගාව. ජලමට්ටම අවම වසේ මීදරහතරක්වත් තියෙන්න්නුල ගැමු ඩ එකක් පාවින කූඩු ජලය තුළ ගිලිය ඇති කූඩු ලෙස විදාකාරයට කූඩු ජලාසොර තියන්න පුළුවන් ආර්ථික වටිනාකමක් වැඩි මසුන් තමයි මේ තුළ වගා කරන්නේ වැඩි ගරත්වයක් කට තේ මසුන් වග කරන්න පුළුවහ වැඩිගනත්වයක් කටතේ මේකෙද. මසුන් වගා කරන්න පුළවාවිබ හරි ගැම්ඹුරු වැඩි ජලාස්ස මේ සඳහා තෝර ගැන් බන් ද කුඩු කේජ් මෙතන සකස් කළ කුඩු හරි එතකොටට හරි ගැඹුර වැඩ ජලාසයයක් තෝර ගන්න පුළුවහන් දූෂණය නොවූ ජලාශයක් ජලීතන් සෙවන සහිතහා ජල ප්‍රවාහය සහිත පරිසරයක් සේවනසයිව ජල ප්‍රවාහයේ සහිත ජල ප්‍රවාහයේ සහිත පරිිසරයක් වෙන් නො මේක. ජලමට මමසෙන් මීට හතරක්වත් තියෙන් ඕන පාවෙන කූඩු පාවෙන කූඩු හරි ඒවගේම ජලය තුළ ගිලිට තියෙන කූඩ විදිහයට ආකාරට කූඩු ජලාසල තියෙන පුළො. ආර්ථික වටිනාකමින් වැඩි මසුන් වගා කරන්නේ කූඩු වල ආර්ථික වටනාගමින් වැඩි මසුන් වගාරන්නේ වැඩි ගනත්වයක් වැඩතේ මසුන් වග කිරීමට හැවත් තියෙනට. වැඩි ගනත්තයක් ඇද මේේතුට මසුන් වගාකර මේ බල මත්ේ බහුරෝපනය සිදු කරල තින ආකාරය මෙබලන් හරි බලන් විේශේෂය මේගුල්ලො මේ එකක්ස්තරේද ලබාගන්න ආර ප්‍රබේ ම න් ස්ේ බහුරපනයටට පිලටය පොලිකල්චේකට අප පොිල්චකට හදීම ඉට ක්ෂ මත්තකා විර තාකර මෙතන් ැිය කතාාගන්න බලග මේ රයිට් හරි මේ බලන්න අයි මේ ෙදී බලන්න මේ බලන් හරි මෙ බලන්න ABCදFGG මෙ බලන් මෙගොලො ආහාර ලබා ආහරල එක්ෙක් ස්තරේදී ලබාගන්න ආහාරමත මේ යදා ගන්න මසුන් විංකරල තියනාකාර මේ බලන්න මේගෙමිබල ගොටම් එකේ ඇයි වගේම සපේස් එකකේ මිත් ගෝටවල මෙ බලන් ොම මේ ඉගොලුන්ග හාර ප්‍රභෝ බලන්නකු මෙ බලන්නු ආහාර ප්‍රබව හරි ටම න්න ආහර ප්‍රබ ගලන්න නේ ොටම ගෙන්න්නගේ ආහර ප්‍රබව හ මිදුවට කියන්නගේ ආහර ප්‍රබෝ සපේසකකිඉන්නගේ ආහර පබ මසේ බහරෝපනයේද විශේෂය වේ ආහාර විලාසේ ලබාගන්න ලගන්න ආහාර ආරයනු බහුරෝපනයේද. අපිටි මේක කත්මටුව මෙහු ආර ලබගන්නක් ස්තරේද. ලබග ආහාර අනුව අපිට මේ මස්යුම් තෝරග තියන දරුවනේ ක් මස්සේ බහරෝපනේදී. යිට එබල. බෞරෝපනය අනු විධ භෝජන විලායන්දක් වන්න මත්තය ශේෂ. එකම වගාපද්ධතියක එකම අවස්ථාව වගගේකිරීම වලු විධ භෝජන වෙලාසතියන ගුලන් බන්න විධ භෝජන වෙලාස තියන කටයේ කල විධ භෝජන වෙලාසතියන විධ භෝජන වෙලාස සහිත මසුන් එක වගා කරලතිය හරි එහනම් බලන්න බහුරෝපනය කළ කියන්නේ ර් බලන්න බහුරෝපනය යනු විධ භෝජන විලාසයන් දක්වන මත්සේ විශේෂෂය එකම වගාපද්ධතියක එකම අවස්ථාවේදී වග කිීම න්න බලන්නකු විශේෂක් මේ බලන්නකෝ මේගොළන්ට විධ භෝජනය විලාසතියන්නේ මේ බලන්නකු මේගොල්ුන්ගේ ඇල්ගේ මත වර්ධනය වෙන්නේ හ ඉස්මෝල් සිිම් පෝම් ස්ලාම මේගොල්ලු බලන්නමි බොටම් එක කට්ටිය ශෙල්ස් මේ මේ බලන්න බොට එක කට්ටිය බනස්ේසකටේ ඇල්ගේ මත මේගොල්ලු බලන්නම මෙදනම මේගොළුන්ගේ විධ ආහාර විලාසතිය රි විධ භෝජනය විලාසවයන්තිය තාමත්ව පැහදිල දුර පුතාලට තේරුම්ගන්න පුළුවන් ආකාරයටමක පිවැඩ සසක්කත් කල තින නම් බහුරෝපණය කියන්නේ විවිධ භෝජන විලාස දක්වන මත්ය විශේෂ. බහුරෝපනය කඇනම කදද පුතේ විවිධ භෝජන විලාස දක්වන මත්සේ විශේෂ. එකකොල වෙනස් වෙච්ච භෝජන විලාසයයක් දක්කන්න පතුල ඉන්නටේ මිඩ බෝටයක ඉන්න කට්ටිය ඒවගේම සපේස්සක කියන්නටේ බලන්නකු ඉතන දිය අප. වි ල හඳු ල න්න පුුවන් ඒගේම මෙතන ද විශේයෙන්ම පොිකල් ච කේද කතා කරන්නන්නේ ොක්ද පොලිල්ච කියන කියගන බහරෝපන යන විධ බෝජන විලාස දක්වන මත්ස විශේෂ්ට එක්කම වගා පද්ධතියක් තුළ මොකදද එක්කම අවස්ථාවේදී වගා කිරීමයි. එනම් විවිධ බෝජන විලා සි තිබෙන මත්ස විශේෂ හරි විවිධ බෝජන විලාසයක් දක්වන මත්සේ විශේෂ එකම වගා පද්ධතියක එකම වගා පද්ධ තියක එකම අවස්ථාවේදිී වගා කිරීමයි මේක ඉදිපුත මිහිදී මර්සය විශේෂ මගින් පොකුණේ විවිධ ජල ස්තර ප්‍රයෝජෙන්ට ගන්න මෙවලන් ස විවිධ ජලස්තර ප්‍රයෝජෙන්ට ගන්නබ ස මේගොල්ලො විධ ඉස්තර ප්‍රයෝජෙන්ටගන්න මෙහිදී හරි හා මත්සේ විශේෂ මගින් පොකුණේ විවිධ ජල ස්තර ප්‍රයෝ්ජෙන්ට ගන්න හරි එතකොට පුතේ ඒ වගේම මේ පොලිකල් චිකේදී මත්සේ බහුරෝපණයේදී පුතේ මත්සේ ගහන ගනත්ව අනුව හරිද විධ අනුපාතයන්යටති තැම්පත් කිරීම සිදු කරන්න අන්න ඒකත් විශේෂයි හරි ඒකත් විශේෂයි විශේෂයෙන්ම කියන්න ඕන කාරණයක්ත්තමා පුතේ පොලිකල්චව ලදී හරි පොලිකල්චකයේදී විශේෂෙන් කියන්න ඕන රර්ණයක්ත්තමා පුතේ මේ මත්සේ බහුරෝපනයේදී මත්සේ ගහන ගනත්වය අනුවන මත්සේ බහුරෝපනයේදී පුතේ මෙක විශේෂෙන් කියන්න ඕන කරන්න පුතේ මත්සේ බහුරෝපනයේ දී ත්සේ ගහන ගණත්තය අනු එකනැප්‍රේ ඒක ශේෂ්‍ර පලයක්තුළ තැන්පත් කරන මස්ස්‍ය සංකාව අනුව අපිට පුළුවන් විවිවිධ විශේෂ විධ අනුපාතිය අයටතේ තැම්පත් කරන්න පුළුවන්ක විදේසයි හරි මේ බලන්න හරි එතකොටට මේ බලන්න කැට්ලා සහ රෝහු බලන්නකු මේ බලන්න කැටල සහ රෝහු මිරිගාල් සාමාන්‍ය කාෆය කැටල රෝහු මිරිගාල් සාමාන්‍ය කායයා මේ බලන්න එකතකුණ තිහට පහලුවට මේ විෂි පහට අනුපාති හරි එදකොට ඒක අවුද කැට්ල සහ රෝහු මේ මෙ බ සීඩ තිහට සියට වි පාහ තිහට විපා මිරි ගල් සහ සාමානිකාපය තිහට පහලෝ පැහදිලිීමගේ ඇැඳරුවන්න මස්සේ බහුරෝපනයේ ද මේ මස්ස ගණ ගත්වයනු එකන ඒකසි ෂත්‍ර පලයක් මත්ත තැම්පත් කරන මස්ස සංකයාව තමයි බහුරෝපත් මස්සේ ගහන ගනත්තය කලා කියන්නේ ඒ අනු අපිට විධ විශේස විධ විශේෂ ව ස්පිසිස් හරි විවිධ සට්ජලිින් විධ අනපාතයටද තැම්පත් කරන්න පුළුවන් කෙනෙක් කියෙන් කැට්ලට රෝහුයට තිහත් විසි පහත් අතර. මිරිගල්ට කොමන්් කා් සට තිහත් පහළුවත් අතර තැම්පත් කිරීම සිදු කරන්න පුළුවන් හරි එතකොටලා මේ මත්සේ බහු අගාවේදී යොදාගන්න පුළුවන් මත්ස සංකලනයන් විදියට කොත්තේ හරි බාලු විශේෂෙන්ම ොලිල්ිකගෙන අපි කතාකර පොලිකල්ච එකගෙන අපි හැඳන්නීම කර. ඒවගේම මේ පොලිකල්චකට යොදාගන්න විදිහ භෝජන විලාසය අනුව අපිට එකම ස්ථානයක මේ විධ මස්්‍යආකාර එකවිට යොදාගන වගාකිරීමක් මේකද සිදුවන්නේ. ඉතින් බෝජ නිරාසියානු ඒගොල්ලො මේ ජල මේ අපිට වගාවි වූහයක ස්තර තුනම භාවිතයට ගන්නවා. You, home, I I Hence, I in ි කනවා සපේෂක මතුබිට බොටම මිද්ෝටක මදදි ලස්තර සහ බොටම එක කියන ස්තර එකකළු විධ හාරවිලාසයන් භෝජන විලාසයන් පෙන්නුම් කරන්න. ඉතින් මේකෙදී දැන් මේ වෙලාව අපි කතා කරන්න යන්නේ මේ දරුවන මේ මත්සේ බහු වගාවේදී යොදාගන්න පුළුවන් මස්ය සංකලනයන් මොනවාද කියන එක. ඉතින් අපිට ඉන්දී කාප විශේෂය යොදාගන්න පුළුවන් පොතේ හරි මෙන්න සංකලනයන් මස්සේ බහ වගාවේද යොදාගන්න පුළුවන් මස්ස සංකලනයන්. අපේ රට විදේශවලින් හඳන්නා දුන්න මිරිදිය ආහාරමය මසුන් මෙතැදි විශේෂ අපට හඳුන්න පුළුවපොතති විශේෂෙන්ම විදේශවලින් අපේ රටට හඳුන්නා දුන්න කට්ටියල්. කවද හරි බලම එතකොට ඉන්දියාන් ඉන්දීය කාප විශේෂයෙන්ව හොතේ. කෞද කැටලා රෝහු මිරිගාල. හරි තිලාපියයා විශේෂයෙන්වා තිලාපයා නයිලොටිකා අනිකුත් විශේෂ සංකල්ල ගත්තාම. රෝහ සාමාන්‍ය කාපයා තිලාපියයා විස මෙන්න ඉන්දියෙන් කාප විශේෂ කැට්ල රෝහ මිරිගාල් මෙන්න බහු වගේේදී මස්සෙ බහු වගේවේදී පොිල්ච වගාවේද යොදාගන්න පුුවන් මස්ස සංකන්ලය න්ිකක් හරි ඉන්දයන කාප විශේෂ කැට්ල රෝහු මිරිගාල් තිලාපයා විශේෂ තිලාය අයිුටික සාහමුුසම්බිකස් කෙලාකර දෙකක් ෙන තිලාපය අයිු ටිකෙස් අනිකොත් විශේෂ සංකලිද රෝමම් රෝහ සාමානනිිකාපය දක්වන්නකු. හරි එතකුට අපි අර හඳු ලදුන්න කට්ටේ ගැන කතාගරන්නකොට මේ උදාහනොදිිකක් කිව්ව ඒකත් මතක තියාගන්න හොඳයි හරි විවිස්තර ප්‍රයෝජෙන්න ගන්නවා කියන එක නේද ඒ සම්බන්ධ රයිට් එඒකොට දුවේපුුතේ තකතයාගන්න මේ මත්සය බහුරෝපන වගාවේදී ෆිෂ් ොලිකාල්ච්චකේ දදිපුතේ විස් ෆොලිකල්ච බහරෝපන වගාවේ දී. ෆශේෂෙන් මතක තියාගන්නන කරුිාගැත් පිතන විශේෂස ආධානම කරනවන පුුතේ නි සම්බන්ධී කතා කරනකොට බලන්න දරුවනේ මේ මත්සේ බහුරෝපන වගාවේදී. මාම්ස භක්ෂක මසුන් උදාහරණයක් විදිර සමහර තිලාපයා විශේෂය යොදාගන්න නැහැ. හර තිලාපා ශේෂ දාගන්න අප තිලාපයා මතක ර මිද්ුවට එකන දුන්නන්නේ ිද්ුවට එකක දුන්නන්නේ චුට ලම ස්තරනුව අර ොඩ බලමහ ප මිද්ුවට එක තිල එක පොඩියින ෝධදගන්න පුළුවන් මේ අ එක ගස්තර භාවිතාක් ආමෙන් හයිත්මි හරි හිවිතනම තමින් තිලාපයාමිවන්න කාෆ සහ මේ අයතකොට අපිට සාමාන්‍ය කආපයා සහ තර කොල කා බොටම් එකට තිලාපියා මිඩ්ුවෝටකට දුන්නේ ප්‍රදී කාය අනේ මුද්දුවටකට රෝහ දුන්නේ. එතකොට හිසලොකු කාපයයාසාහ කැට්ල සපේසිකරතුගේ හරි මතු පිටිස්තරයට හි බිගහෙට් කාෆ් කැට්ලා දුන්නනේ හිසලොක කාපය කැට්ලලා මතු පිටිස්තරය දුන්නා එතකොට රිදි කාපයයා තිලාපයා රෝහ තම විද්ුවටි එක දුනි මධ්‍යිස්තරයට පතුලට ඉස්සන් තනකොල කාපයාසාහ කොමන් කා් දුන්න ග්‍රස් කා්හ කොමන් කා බොඩටමෙටගී ඒ පින කතර. හරි අන්න පුති ඊළඟෙට බලන්න මේ මත්ය බහුරෝපන වගාවේදී විශේෂයෙන්ම මාම්ස භක්ෂක සතුවන් හරි මස්ස බහුරෝපණ වගාාවේදී මාංස භක්ෂක මසුන් උදාහරණය ඉෙද කවුද සමහර තිලාපයා විශේෂ යොදාගන්නේ මෙත අන්න ඒකත් මතකදයගන්න හැම තිලාපයා විශේස නෙවෙයි මතකද තිලාපය නයිල්ලොටිකස් අරක යදාගත්තා පින තිලාපා මොසුම්බිග සහ ලාප යිලටිකස් කිය තියෙනව පති මේ මේකගේ තිලාපියා නයිලටිකා තම යොදාගත්නේ තිලාපිය නයිලොටිකා අතම මේ ඉදකාපයන් වගේ මතනේ තිිලාපා විේෂ අටත තිලලාපා යිලටිකකා ම යොදාගත්ත හම තිලාප යොදාගන්න මස පක් තිලාප යොදාගන්න මේ ද තිලාපා යිලටිකා තිලාපිය තිලාප ොසමික ලාලිදන්න ෙද තිලාපිය යි ටික දග ක තිලාපිය යිටිකා. එතකොට හැබැයි මස්ස්‍ය බහුර ූපන වගාාවීදී මාම්සක්ෂක මසුන් එකන උදාහර එකත් සමහර තිලාපියා විශසපති. යුදාගන්නේ නැහ මාස භක්ෂක කට්ටිය හරි සරෝභක්ෂක සහ සාකභක්ෂක බට යුදාගන්න කට්ටිබානකු යුදාගන්න කටිපනු සරෝභක්ෂක සහ ශාකභක්ෂක ශාක ඒවාගේම පලවාංග භක්ෂක මසුන් පමණක් යොදාගන්න පුළුව එනම් මස්සේ බහුරෝපනයේද යොදාගන්න පුළා මස්යාආකාරවිදියට අපිට කවද පුතේ සරෝභක්ෂක සහ සාකභක්ෂක නෙදරුන් සරෝභක්ෂකට්ටිය යුදාගන්න පුළුවන්දරුනේ සරෝභක්ෂක සහ සාකභක්ෂක කට්ටියේ සර භක්ෂක සහ සාක භක්ෂක ලවාං කට්ටිය ඒවාගේම බ්ලවවාංග භක්ෂ මසුන් පමණක් යොදාගන්න පුලා සමහර මාංස භක්ෂක තිලාපයා විශේස මේ සඳහා යුදාගන්නේ නැහැ තිලා නයිල ටිකා ෝක හරි ඒ වගේම තිලාපයා නයිලෝටිකා හැර අන්න බලන්න තිලාපයා නයිලොටිකා හැර අනෙකුත් තිලාපියා විශේෂ මාංස භක්ෂක වන බැවින් අන්න බලන්න අන්න බල විශේෙන්විත හයිලයිට් කළල තිලාපයාා නයිලොටිකා හැර අනෙකුත් තිලාපියා විශේෂ කවුද ඒගොල්ලු මාංස භක්ෂක නිසා මස්සෙ බහුරෝපනයේදී තිලාපියයා නෛලොටිකා පමණක් යොදාගැනීම සිදුකන්න. මස්සෙ බහුරූපනයේ දී කවුද තිලාපියයා නයිලොටිකා පමණක් යොදා ගැනීමසිදුගන්නු හරිද බලන්න එහහි නම් තිලාපයා නයිලොටිකා හැර අනෙකුත් තිලාපියා විශේස මාන්ස භක්ෂක බැවින්. හරි මාංස භක්ෂක නිසා අපි මත්සේ බහුරූපනයේදී පති තිලාපයා නයිලොටිකා පමණක් යොදදාගනීම සිකන මස්ේ බහුරෝපනයේද යොදාගන්නි කව්ද තිලාපියා නයිලොටිකා පමක් යොදාගැනීම අපි සිදුකර. රයිට් හරි එතකොට පුතේ අපි විශේෂෙන්ම මේ හත්වන ඒකක දෙවන කොට සයිපුතය කතා කරමින්න්නේන්නේ මෙතනද අපි හත්වන ඒකේ දෙවන කොට සත් එක් දුවල පුතාලත් එකක විශේෂෙන්ම ජයු පදෙති තාක්ෂණයවේදේ උසස් පෙල. දොස්සන ශ්‍රීණී දොස්සන සේණී හත්වොනඒ එකගේ කතාකරී පුත අපි රයිට් උසස්ථතාක්ෂිනක ශිල්ප්‍රම භවිතය ජජීවිද්‍යාව නියලීම පුතේ මේ ජලජීව විද්‍යාවේ නියලීම පාඩමි අට අපි හත්තනි පාඩමි පලවිණ කොටස විදිට හත්තනි පාඩම මේ පළවිණ කොට විතයට පති අපි හරි හත්තනි පාඩමි පලළමි කොට වියටට හත්තනක පලන කොට සිද අපි විශස්තර මස්ස වග ගත කතාරා පුති ලාන්න ආරම මස වග ග කතා කරාදරුණ. ආරම මස්ස ව ගාව යටති පති අපි ඒවා ඒ ව වර්ගී කරන්නේ ගැන කතා කර දරුවනේ විශේෂෙන්ම අපි ඒ වගවන් භාවිතාන ජලප්‍රබභවේ අනු වර්ගී කරන කර අදරුවනේ රයිට් විශේෂෙන්ම ඒ වගේම අපි මේ ආහාර සකස්කරගන්න ආකාරේ වග හෝ ගැන කතාර තිේ පොකුුණු සකස්කරගන්න ආකාරේ පොකු තුළල ඒ පාලන කටියුතු සිදුකරනගන්නා ආකාරේ. ස්වභාවික හර වර්දී කරගන්නඩ ස ආ හගන්න විදේ පොකුණු සරගන්න විද. හර සකස්කරගන්න ද ුති හර ලබදන විදිගන කතාකර ඉට පස පතේ විශේෂෙන් අපිම මත්සය රෝපන ගන කර සේ බහුරෝපනයගන කතාර දරුවන ල විද ස්තරවලට හඳුන් දන මස ශ තර සයාල්ම විතා කරන්න පුළුවන් ඒ ස්තරවල මසය ගන කතාර ද ප කො ිට මේ තු ලප කතාකරන බලාපොත්න දප මස හන මේ මස්සයාකාර වදගකර ලබන විශේෂ මසයයාකාර ගන කතාරන බපරො දරුවන තවත් පොටසක් අපි මේ ඒක කියට ඇති දරම විශෂෙන්ම දෙවන ඒකේට. හති හත්තන පා දවන ොට ස ම ස ප ප ේ ජ දී වග තර ඩිපුර කත ර ද තු ටම අවබෝද බද ප රට ජී වගගේ විශේෂනම ආහරම ජලදී වග ඔසා ආමේ ආ. තුු ස දුණු කන්න කන්න හඳු සඳ ං වතු ති විවයන් පිබන්ද දු පතා ල හඳුන් දම විශේෂයෙන් කතා කරන්න වන් පළිබද කතා ක දියුණුරන්න ොක ස්ාවත්න අපේ රට කෙන් විශේෂෙන්ම අපි දන්නවා මේ ්‍රමී නතාවට අත්න ්‍රතිලා වගේම අප රටේ දලදේ නිස්පාතින සඳ දායකන මොකද මේ අපපන සඳහා. දැ ල හැක හ ක දරන තිමෙ දුණුරන්න පුළුවන් පිට පෝෂන අවස්ථාව ලබාගෙනීම. වගේ ආර්ථික ආර්ථික ක් ස න ාව අවස්ාව දරන ට දේශ ා දර රමන්ත නංවාල සොඳහ වැදගත් අවස්ාවක් හ ශේෂ ම ක තාාගරන්න හ ක ද න තතාගරන්න විශේෂයෙන්ම විසිතුරුමස්ස වගාව සහ. මේ ආහාරමේ මස්සය වගාව පිළිබඳව ද ප අපි කතාාගැති මතැද මේ වන දෙවන ඒකගේත් අපි සම්පර්ණයර්වාගේ කතාකක් ලවසන් තවඒ කොටසක් දවන කොටසගෙන හත්තන ඒකගේ දෙවන කොටස. ආහරමේ මස්සය වගාව ඇත අපි සම්පූර්මවාගේ ඒකගේ අදදා කොටස්සේ කොට සතාත් කොට සාකච්ඡා ක ලවසන්දයපපුති. අපි ඊලක කොටසසි බලාපොත්තුයනවා තවත් ඉරිටික සාකච්ඡාක ලවසන් කරන්න මේ ආහාරමේ මස්සය වගාවට අදදාල තවත් පෙඩිපුර කානටක දරපුදාලත්ෙක් සාකච්ච කරන්න ලාපොරොත්තුන ඊට පස්ස. දවනොටස එවිද අවස්්‍යන කල අප බලාපොරත්යන දුර පොතාල පුනපපුනා බලාසන්නන තවත් කොටසක් ඉතුර ලතින හත්නයකට අදා ලෝකපතති විශේෂයෙන්ම හත්තනකට අදාලෝගල්ලු බොම කැමක්තිෙන් බලාගිනි මේක විශේෂෙන්ම අවිශේෂෙන්ම ජලයේ ජලදශාකගෙනන විසිතුරු ජලදශසාකඉතින් විශේෂෙන් අපිට විශෂෙන් එතාම ජප්‍රිය විසර ජලදශාකගෙන විශයට කතා කරනතින වාගේ. ගල හොටම දන්න ආහරමේ ජල ශාගන පති අපි කතාකර විසර ජාල ශාක වගේ ආහරමේ ජලශාගන කතාකරතන ඒයිවැදගත්කම් විසදුු ජලශාකල වැදගත්කම් විශෂ කතාාකරන හන හත්තේ ඒක තුන්ග පොට සන්දුවේ පති අපි බලාපොරත් නොගොත්තක කතා කරන්න මේ ජලජය. පැලටි වගේවිේ විතුර ජලජ පැලටි වගේ හහි වගේ වටිනාකම්මය වගකිරීම වැදගත්මසාහ විසිතුරු ජලජ පලවැටි අපනනේ අපනන සඳ සූදානම් කරනාාකාරසා සකස්රන්න විද කෝම දෙකට කතාගන යෝගේම ඉතාමත්ම වැදගත් ආහාරම මේ ජලජසාක වගගෙන දුළපුතලත්ක කතාගනන්න හොඳයිපුේ අපි ඉළඟට ඒ කොට ස්ොලින් හමුවෙන් නව. ඊළඟට අපි ඔබත් සමක කොට ස්ොලින් හත්වනේකට අදාලේම කොටස්ලින් හමේන්න බලාපුොරත්.